දින සුබ සන්ධ්‍යාවක් අපේ සත්‍යන්ත ඉරිදාගේ සුපුරුදු ලෙස මේ සූදානම් වෙන්නේ ඉරිදා සිත්නේ තසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අදත් ගෞරව නමස්කාර පූර්වකව ඔබේ සිත් සුවපත් කරමින් ඒ දහම් අමා ඔසුව ජීවිතයට ලං කරන්නට ඇරයුම් කළේ බිලිහුණ්ඩුවේ සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය වන්දනීය බලංගොඩ රාධහ ස්වාමීන් වහන්සේටයි. උන්වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව පිළින ඉරිදා සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. අපි හැමදිනාම බුදුබණ අහන්නට සූදානම් වෙමු. පූජනීය බලංගොඩ රාධහ ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවී සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරි ගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුරසේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාරසෝතේසු සේතුපමස්ස දෝසප්පවාහේසු මේඝෝපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහන්දුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපාවේවා පටිපත්ති සාරේසු සම්මාතිතස්ස උජ්ජෝභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කෙත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිලිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස ධනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහ සංඝ රුවනට පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
येन दोषेन दुट्ठासे सत्ता गच्छन्ति दुर्गतिं तन्दोषं सम्मदन्याय पजहन्ति विपस्सिनो पहायन पुनायन्ति इमं लोकं कुदाचनन्ति। यं बन्धु मनोपदोषयक् हेतु करगिन उपन् सत्वयन् दुगतियट वेटेनम् बुद्रजानन् वहन्सेगे श्रावकया ए मनोपदोषय हंदुनागिन देनगिन विपस्सना ज्ञान पूर्वांगम कुशल समाधिय उपकार करगिन ए मनोपदोषय संख्यात द्वेषय दुरुकरनवा दुरुकरला यलि किसिदाक में काम लोकयट नोयन किनिक बवट पत्व मेलोविन समुगन्नवा केलाई ए बन पदयन तुनलवक सेनसो अनधीवर शास्त्रोन वहन्सेवन धर्मराज ओ बुद्रजानन वहन्से देशना कुटवदारन्ने अतिपूजनीय महासंघरत्नयन अवसराय श्रद्धावंत पिन्वतुनि भाग्यवतुन वहन्से तुनलवक सनसालु असीमित महा मैत्रिय हदवते दरागेन वदाल ए बनपदेट अनुव अपि हेम देनागे जीवित सकसा गनीम पिनिसाई उतुम मैत्री भावनाव अलला में उतुम धर्मदेशना मालाव सितनित असपुवेन पसुगिय सतिकी पेपुरावट उबटे सुने मा विश्वास करनवा में बनपदे अहन पिंगवत हेम देनाम वगे जीवितयट में उतुम दहमे मिहिर यम तरम कटहो ගලපාගෙන ඇති කියලා වෙන කවරදාටත් වඩා පින්වතුන්ලගේ හදවත්වල ශාන්තිය සතුට සදහම් ප්‍රීතිය මේ බණපද ඔස්සේ ඇතිවන බව අපට විශ්වාසයි හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලින් වදාළ බණපදයක් පිනති ශ්‍රාවකයෙකුගේ සවනින් හෘදයාංගම වුණොත් එයාගේ ජීවිතයට अस्पना पिट अमिल शांतियक लबिनवा ए कारणय सबविन्म सत्यक एनिसा कागे कागे जीवित वलट मे असेन मिहिरि बनपदय सदाकल ही निवेम पिनिस शांति पिनिस वेवा किल मम आशीर्वाद करनवा प्रार्थना करनवा अदमे उतुम धर्मदाने लबा देन्ने पिंगवत गनुलि कविसंधि දියණියගේ සතරවන ජන්මදිනය සිහිපත් කරගෙන ඒ සිඟිති දියණියගේ දෙමව්පියන් විසින් හැමදෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස වේවා කියන පිවිතුරු ප්‍රාර්ථනයයි එපින්වතුන්ලගේ හදවත්වල මේ ධර්ම දාණය ලබා දීලා ඇති කරගන්නේ අපි ආශිර්වාද කරනවා ඒ හැමදෙනාටම මේ උතුම් බණපදය ශාන්ත අමනිවන පිණිසම වේවා පසුගිය දේශනාවාරයේදී අපි මෛත්‍රී භාවනාවට අදාළව කරණීය මෙත්ත සූත්‍රය නැත්නම් කරණීය ධර්ම ඇතුළත් සූත්‍රය පිළිබඳව අර්ථ විමසීමක් සිදු කළා අදත් බලාපොරොත්තු වෙනවා ඊතුරු කොටස ගැන සාකච්ඡා කරන්නට මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයා මෛත්‍රී භාවනාවෙන් සමාධියක් ඇති කර ගැනීම දක්වා වේවා विनयम समत विदसुन भावनावक वडद्दी वेवा कोई विधियत तमंगे जीविते सकसागत युत्ते खाय वाग मनो कर्म केबंदु वेयुतुद केन कारणेयाई मे मित्त सूत्रेन तथागत सिरिमु मदलिन वदाले इति नहिदी अपि साकच्छा कला मे उत्तम बुद्ध शासनय तुल प्रगतियक लबन गिहि पैविधि श्रावकया केबंदु मनोभावयकिन युतुव मे महापुलवे जीवत्वे युतुद एहिदी भाग्यवतुन वहांसे वदाला सक्को या कारणा कारणावन हि मनाव दक्षेक विय युतुई त्रिजु केनेक विय युतुई वडा त्रिजु केनेक विय युतुई सुवच केनेक विय युतुई मृदु गुणैति केनेक विय युतुई नियतमानी केनेक विय युतुई लददेकिन सतुटुवन्नेक वेन्नटोन
පහසුවෙන් පෝෂණය කරන්නට පුළුවන් විය යුතුයි. බොහෝ කටයුතු නැති ස්වල්ප කටයුතු ඇති කෙනෙක් විය යුතුයි. එවැගේම සැහැල්ලු පැවතුම් ඇති කෙනෙක් විය යුතුයි කියන මෙන්න මේ කරුණු ටික සමග සන්තේන්ද්‍රිය දැමුණා වූ සංසුන් වූ ඉඳුරන් නැති බව නිපක ඒ කෘත්‍යයන්හි ප්‍රඥා පූර්වාංගම හැකියාව කියන මෙන්න මේ කාරණා පිළිබඳව අපි සාකච්ඡා කළා. අද දවසේ සාකච්ඡා කරන්නේ ඉන් ඉදිරියට උගන්වනු ලබන ධර්ම කරුණු පිළිබඳව. අප්පගම්හෝ, කුමක්ද අප්පගම්හෝ කියලා කියන්නේ? ප්‍රගල්භ නැත්නම් පගම්භ කියන වචනෙන් අදහස් කරන්නේ වැරදි පුරුදු, වැරදි කාය කර්ම, වැරදි වචී කර්ම, වැරදි මනෝ කර්ම වලට කියන ප්‍රගල්භ කියලා. එබඳු වැරදි කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වලින් ඉඳුරාම ඈත් විය යුතුයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. එනිසයි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ අප්පගබ්බෝ කියලා. න පගබ්බෝති අප්පගබ්බෝ. කාය වාක් මනෝ ප්‍රගල්භයන්ගෙන් යුක්ත නොවීමයි අප්පගබ්බ කියන වචනෙන් අදහස් කරන්නේ. අට්ඨට්ඨානීන කාය පාගබ්භේන චතුට්ඨානීන වචී පාගබ්භේන අනේකට්ඨානීන මනෝ පාගබ්භේන ච විරහිතෝති අත්ථෝ. කුමක් දේන් අදහස් කරන්නේ? ආකාර අටකින් සිදුවන කාය ප්‍රගල්භයන්ගෙන් වෙන් වෙන්නට ඕන. ආකාර හතරකින් සිදුවන වචී ප්‍රගල්භයන්ගෙන් වෙන් වෙන්නට ඕන. නොඑක් ආකාරයෙන් සිදුවන මනෝ ප්‍රගල්භයන්ගෙන් වෙන් වෙන්නට ඕන. තවත් විදිහකින් ඔබට කියා දෙන්නම්. ආකාර අටකින් සිදුවන ලාමක කායික හැසිරීම් වලින් වෙන්වීම. ආකාර හතරකින් සිදුවන ලාමක වාචසික හැසිරීමෙන් තොරවීම. නොඑක් ආකාරයෙන් සිද්ධ වෙන ලාමක මනෝ සමාචාරයන්ගෙන් වෙන්වීමයි අප්පගම්හෝ කියන උතුම් ගුණයෙන් තථාගතයන් වහන්සේ අදහස් කළේ. කුමක්ද ආකාර අටකින් සිදුවන කාය ප්‍රගල්භය? මේ මුළු දේශනාව විශේෂයෙන් මහා සංඝරත්නයට, අවිශේෂයෙන් දෙවියන් සහිත ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මෙතන උගන්වා වදාරන්නේ ස්වාමීන් වහන්සේ නමක් කාය ප්‍රගල්භයන්ගෙන් ආකාර අටකින් වෙන්වීම පිළිබඳව. අට්ඨානං කාය පාගබ්භ්‍යං නාම. කුමක්ද ආකාර අටකින් සිදුවන කාය ප්‍රගල්භය? සංඝ, ඝන, පුංගල, භෝජනශාලා, ජන්තාඝර, නහානතිත්ථ, භික්ඛාචාර මග්ග, අන්තරඝර පවේසනේසු කායේන අප්පති රූප කරණං. සංඝයා අතරට යම් භික්ෂුවක් ගියාට පස්සේ, සංඝයා කිව්වහම යටත් පිරිසෙන් ස්වාමින් වහන්සේලා උපසපන් හතර දෙනෙක් හෝ ඊට වඩා වැඩි. ඝන කියලා කිව්වට පස්සේ උපසපන් ස්වාමින් වහන්සේලා හතර දෙනාට වඩා අඩු පිරිසක්, දෙදෙනෙකුට වඩා වැඩි. ඊළඟට පුංගල කියලා කිව්වට පස්සේ යම් ස්වාමින් වහන්සේ නමක් ළඟට හෝ ගමන් කරපු මොහොතක. භෝජනශාලා කියන්නේ දානශාලාව, දානශාලාවේ කටයුතු කරද්දී. ඒ වගේම ජන්තාගර කියලා කියන්නේ ගිනිහල් ගෙය, ඒ කාලෙ තිබිලා තියෙනවා. ස්වාමින් වහන්සේලාගේ ඇතැම් ශරීර ආබාධයන්හි ශරීරයේ උණුසුම් ගන්වන ජන්තාගර ගිනිහල් ගෙවල් කියලා ඒවට කියන්නේ. ඒ වගේ තැනකදී. ඒ වගේම නහාන තිත්ත, ස්වාමින් වහන්සේලා පැම් පහසු වන තැනක. භික්ඛාචාර මග්ග, පිණ්ඩපාතේ වඩින මාර්ගයේදී. අන්තරඝර පවේසන, ඒ කියන්නේ දානේ පිණිස ඇතුල් ගමට ගමන් කිරීමේදී කියන මෙන්න මේ අවස්ථා අටේදී. කායේන අප්පති රූප කරණං, කයින් වැරදි දේ කිරීමයි අටවැදෑරුම් කාය ප්‍රගල්භය කියලා කියන්නේ. මොනවද ඒ වැරදි දේ? ඉදේකච්චෝ සංඝමජ්ජේ පල්ලත්ථිකාය වා නිසීදති. ඇතැම් ස්වාමින් වහන්සේ කෙනෙක් සංඝයා අතරට ගිහිල්ලා විශාල සංඝ පිරිසක් මැද පල්ලත්ථිකාවෙන් ඉන්නවා. පල්ලත්ථිකාව කියන්නේ වාඩි වෙලා සිවුරෙන් දනහිස් දෙක එකට රඳවාගෙන හෝ අත් දෙක දනහිස් දෙකට දෙපැත්තෙන් යවල එකට අල්ලගෙන හෝ වෙසුරාසොඳුන් වාඩි වෙලා ඉන්නවා වගේ වාඩි වෙලා ඉන්නවා. ඒක ගැළපෙන්නේ නැහැ. ඒක ස්වාමින් වහන්සේ කෙනෙකුට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. ඒකට කියනවා පල්ලත්ථිකාවෙන් සිටීම කියලා. හත්ථ පල්ලත්ථිකය, දුස්ස පල්ලත්ථිකය කියලා ආකාර දෙකකින් මේ ධර්ම තුල ඒ හැසිරීම විස්තර කරලා තියෙනවා. එයින් යමෙක් යුක්ත වෙනවා නම් එයා කාය ප්‍රගල්භයෙන් යුක්තයි.
එවැගේම පාදේ පාද මෝදහිත්වා එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් කකුලක් උඩ කකුලක් තබාගෙන ඒ කකුල සොලවමින් හෝ සිටිනවා එයත් වැරදි හැසිරීමක් ස්වාමින් වහන්සේ කෙනෙකුගේ තත්හා ඝන මැද්දේ සංඝයා අතරට ගියා වගේම තමයි ස්වාමින් වහන්සේලා කීප දෙනෙක් ඉදිරියට ගියා එක ස්වාමින් වහන්සේ නමක් ළඟට ගියා මේ විදියට හැසිරෙන්න බෑ ඒ වගේම ඝන මැද්දේති චතු පරිස සම්නිපාතේ කියලා විස්තර කරනවා ඝනයාමද කියලා කිව්වේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම ඉන්න තැන ඉතාම සංවරව හැසිරෙන්නට ඕන බලන්න මේ උතුම් දේශනාවේ තථාගතයන් වහන්සේ වදාරන්නේ තත්හා මුද්ධතරේ පුංගලේ ඒ වගේම වැඩිහිටි ස්වාමින් වහන්සේලා ඉදිරියට යන නවක ස්වාමින් වහන්සේලා ඉතාම සංවරව ලැජ්ජාමය තම හදවතේ උපරිමයකින් පිහිටුවාගෙන අත්‍යසය සාදර ගෞරව බහුමාන සහිතවයි ඒ ස්වාමින් වහන්සේලා වෙත එළඹෙන්නට ඕන ඒ වගේම තමයි භෝජන ශාලාවක දාන ශාලාවක වැඩිහිටි ස්වාමින් වහන්සේලාට වැඩිහිටි පිළිවෙල සලකා ආසනය ලබා දෙන්නේ නැත්නම් ඒ වගේම නවක ස්වාමින් වහන්සේලා ආසනවලින් නැගිටවල ඉවත් කරනවා නම් බලහත්කාරයෙන් ආන්නේවට කියනවා ලාමක කායික හැසිරීම කාය ප්‍රගල්භ කියලා ඒ වගේම ජන්තාගරයේදී ඒ වගේ තැනකදී වුණත් ස්වාමින් වහන්සේලා අපහසුතාවට පත්වන විදියට යම් භික්ෂුවක් කටයුතු කරනවා නම් කාය ප්‍රගල්භයෙන් යුක්තයි වුණ්ඩේ චෙත්ත අනාපුච්ඡා අංගිජාලනාදීනි කරොන්ති ගිනිහල් ගේක වැඩිහිටි ස්වාමින් වහන්සේලා ඉන්නවා නම් විමසන්නේ නැතිව ගිනි දැල්වීම් දුම් ගැන්වීම් වගේ දේවල් සිදු කිරීම කාය ප්‍රගල්භයන්ටයි තිබෙනවා ඒ සැබවින්ම හිතුවක් පාරකමක් නේ ඒවා මේ සාසනික පිළිවෙතේදී ගැලපෙන්නේ නැහැ අපි කාටත් නහාන තිත්තේච දැන් ස්වාමින් වහන්සේලා පෑන් පහස වන තැන බුදුරජාණන් වහන්සේ වදාරනවා දහාරෝ බුද්ධෝති පමානං අකත්වා ආගත පටිපාටියා නහායි තබ්බං කියලා ඒ පෑන් පහස වන තැන වැඩිහිටි පිළිවෙල සලකන්නට උවමනා නැහැ පැමිණෙන පිළිවෙලට පෑන් පහස වෙන්නට පුළුවන් ඒ වගේ තැනක බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා පෑන් පහස වෙන තැන වගේම වැසිකිලි කැසිකිලි කරන තැන ස්වාමින් වහන්සේලා එන පිළිවෙලට අනුව ඒ තමන්ගේ කටයුත්තේ දෙන්නට පුළුවන් එතන වැඩිහිටකම නොසලකුවාට කමක් නැහැ නමුත් ස්වාමින් වහන්සේලා කීප දෙනෙක් වැඩිහිටු ඇවිල්ලා ඉන්න අවස්ථාවකදී තමා පළමු කොට යන්නේ නැතිව නවක ස්වාමින් වහන්සේ නමක් නම් එතනදී වුණත් වැඩිහිටි පිළිවෙලට අවනත වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක ඉතාම වටිනා පුරුද්දක් සාසනික ජීවිතයේ උපරිම දියුණුවකට හේතු වෙනවා ඒ වගේම යම් ස්වාමින් වහන්සේ නමක් දානිට වඩිනකොට පින්දපාතේ වඩිනවා නම් ගමකටේ වඩින වෙලාවේ කොහොමද කටයුතු කරන්නට ඕන අග්ගාසන අග්ගෝදක අග්ග පින්ඩත්තං වුද්ධානම් පුරතෝ පුරතෝ යාති බාහාය බාහම් පහරන්තෝ යම් ස්වාමින් වහන්සේ කෙනෙක් ශරීර දමනයක් නැති ස්වාමින් වහන්සේ නමක් දානශාලාවකට ගිහිල්ලා තන්හලකට ගිහිල්ලා දන් ගෙදරකට ගිහිල්ලා ප්‍රධාන ආසනේ වැඩිහිටි ස්වාමින් වහන්සේලාට නොදී වාඩි වෙනවනම් ඒ වගේම ඉස්සෙල්ලාම බෙදෙන දාණය තමන් ගන්න හදනවනම් වැඩිහිටියන්ට ඉදිරියෙන් ශරීරය ඝර්ෂණය කරමින් නොහික් මුණු විදියට ගමන් කරනවා නම් ආන්නේ ක්‍යාවන්ට කියනවා කාය ප්‍රගල්භ කියලා. ඒ වගේම අන්තර ඝරප්පවේශනේ වුණ්ඨානම් පඨමතරම් පවිසති. පින්ඩ පාතයද්දී වැඩිහිටි ස්වාමින් වහන්සේලාට වඩා ඉදිරියෙන් සමහර විට වයසක ස්වාමින් වහන්සේලා වඩිනකොට හිමීන්ට වඩින්නේ හැරමිටියක් අරගෙන වඩින්නේ. ඉතින් ওই නමක ඇත්තෝ සමහර අලුත පැවිදි වෙච්ච අය මේ වගේ තැන්වලදී ගැටෙන්නට පුළුවන් මෙහෙම ගිහිල්ලා කවදා පින්ඩ පාත යන්නද කියලා. ඒ වැඩිහිටියන්ට ඉස්සර වෙලා යන්නට පුළුවන්. ඒ බයි තාම වැඩි ක්‍රියාවන් මේ ශාසනය තුල. එනිසා වැඩිහිටියන්ට සෑම මොහොතකම අවස්ථාව සලසා දෙන්නට ඕන. මේ බණ පද අසාගෙන ඉන්න තුන්නිකායට අයත් අතිපෝජනීය ස්වාමින් වහන්සේලා ඒ විදිහට තමයි කටයුතු කරන්නේ. එහෙම වුණොත් පමණයි මේ බුද්ධ ශාසනය තව දවසකින් හරි මේ මහා පොළොවේ පවතින්නේ. ඉතින් එනිසා තමන්ට වඩා එක දවසකින් හරි පැවිද්දෙන් උපසම්පදාවෙන් වැඩිහිටිනම් අසීමිත ගෞරවයක් සිතේ පිහිටුවා ගැනීම සැබවින්ම මෛත්‍රී සහගත කාය කර්ම වචී කර්ම වලට තුඩු දෙනවා. දැන් ඔබට පැහැදිලි වෙන්නට ඕන පින්වතුනි මේ මෛත්‍රිය කියන කාරණය හුදු වාඩි වෙලා හෝ සක්මනක හෝ සෞසතුන් වෙත වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා කියන මේ ප්‍රාර්ථනාවේ අදිෂ්ඨානී පමණින්ම සම්පූර්ණ වෙනවද නැද්ද කියන කාරණය. එනිසා ඒ මානසිකත්වයේ ඒ මෛත්‍රී සහගත මනෝභාවය අර්ථාන්විත වෙන්නේ මෙන්න මේ කියන ගුණ ධර්මත් එක්ක
ඒ පුද්ගලයා ජීවත් වෙනවා නම් එනිසා මේ මෛත්‍රියක් කෙනෙකුට නොවැඩෙනවා නම් ඇයි නොවැඩෙන්නේ කියන කාරණයක් මේ කරණීය ධර්ම සාකච්ඡාවේදී ඔබට වැටහෙන්නට ඕන පුද්ගලයාට වහා වහා ද්වේෂය ඇති වෙනවා නම් ඒ ද්වේෂය අපි සිතපු වේගෙන් ඉවත් වෙන්නේ නැත්නම් අපි හොඳට විමසා බලන්නට ඕන මේ ද්වේෂය කොතනින්ද මතුවෙන්නේ මේ ද්වේෂය මතුවෙන්නේ ඇතැම් විට මගේම වැරදි කාය කර්මයකින් වෙන්නට පුළුවන් මගේ වැරදි හැසිරීමකින් වෙන්නට පුළුවන් මගේ වැරදි හැසිරීමක් තව කෙනෙකුට රුස්සන්නේ නැති වෙනකොට ඒ පුද්ගලයා නපුරු විදිහට ප්‍රතිචාර දක්වුවොත් ඔන්න අපේ ද්වේෂය මතුවෙනවා ඉතින් මේ සෑම තැනකම අන් අයට දොස් නොපවරා තමන්ගේ පැත්තෙන් තමන්ගේ සංවරය ශාමය සාන්තිය ප්‍රීතිය ඇති කරගන්නට මේ උතුම් වැඩපිළිවෙලේදී පින්වත් පිරිස දක්ෂ වෙන්නට ඕන. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ ප්‍රගල්භ කියන කාරණයෙන් අපේ කය කොච්චරනම් සංවරව තබාගත යුතුද කියන එක. ඉතින් වදාරනවා අන්තර ඝර පවේසනී මුණ්ඩානම් පඨමතරම් පවිසති ධාරේහි කාය කීලනම් කරෝති. සමහර ස්වාමින් වහන්සේලා පොඩි ස්වාමින් වහන්සේලත් සමග උසුළු විසුළු කරනවා නම් ඒ ස්වාමීන් වහන්සේලා සමග සෙල්ලක්කාර විදියට හැසිරෙනවා නම් ආන්නීමත් කාය ප්‍රගල්භ මේ ශාසනයේ හත් හැවිරිදි සාමණේර ස්වාමින් වහන්සේගේ පටන් අවුරුදු 120ක් ජීවත් වෙලා ඉන්න උපසම්පදා ස්වාමින් වහන්සේ දක්වාම මේ කියපු කාය සංවරය ඇති කර ගන්නට ඕන ශාසන පිළිවෙත තුල අනේ මේ ස්වාමින් වහන්සේ පොඩි ස්වාමින් වහන්සේ නමක් නේ කියලා සෙල්ලක්කාර ගති අනුමත කරන්නට බෑ රාහුල ස්වාමින් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන් අවවාද කළේ මේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම තමන්ටත් අනුන්ටත් හිතසුව පිණිස පවත්වන්නේ කොහොමද කියන කාරණේ කුළු ගන්වමින් ඔය චූල රාහුලෝ වාද සූත්‍ර මහා රාහුලෝ වාද සූත්‍ර මේ දේශනාවලදී භාග්‍යවතුන් වහන්සේ සෑම වෙලාවකම ඒ කාරණය මතු කළා සිහිපත් කළා ඉතින් ඒ නිසා මේ පැවිදි ජීවිතය කියන්නේ ඉතාම ලස්සන ශාන්ත සුන්දර නිමිච්ච ජීවිතයක්. ඒ නිමිච්ච බව ඇතුළාන්තේනුත් බාහිරිනුත් දකින්නට පුළුවන් වෙන්නත් ඕන. ඇතැම් ස්වාමින් වහන්සේලාගේ සංසාරයේ ඇතැම් පුරුදු නිසා යම් කාය කර්මවල වචී කර්මවල යම් යම් අසංවර භාවයන් තියෙන්නට පුළුවන්. නමුත් මේ ධර්ම තුල කටයුතු කරගෙන යද්දී ඒවා දවසින් දවස වැඩි වෙන්නේ නැහැ අඩු වෙනවා. ඉතින් ඒ නිසා ඒ ජීවිතයේ අඩුපාඩු තැන් ජීවිතය අසංවර තැන් ඇවිස්සෙන තැන් ටිකෙන් ටික මොහොතින් මොහොත දවසින් දවස ආයු ගෙවි ගෙවි මරණයට ලං වෙද්දී ඒවා මගහැරිලා ඒ අඩුපාඩු මගහැරිලා ගුණ වැඩි වෙන පිළිවෙතයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඉතින් මෙන්න මේ කියපු ආකාරයෙන් යම් ස්වාමින් වහන්සේ නමක් හැසිරෙනවා නම් අන්නයට කියනවා කාය ප්‍රගල්භය කියලා. දැන් ගිහි ජීවිත ගත කර නැත්තෝ කොහොමද මේක ගලපගන්නේ? දැන් ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක්නේ. ඔබ මේ ලෝකේ අන් අය හැසිරෙන විදියට හැසිරිලා හරියන්නේ නැහැ. ඔබේ කාය කර්ම බුදුරජාණන් වහන්සේ වදාරපු ආකාරයෙන් ඔබ පවත්වන්නට ඕන. ඔබ යම් තැනක වාඩි වුණා සංවරයක් තියෙන්නට ඕන. වාහනයක ගමන් කළා සංවරයක් තියෙන්නට ඕන. ඒ වගේම ඔබේ කය ඔබේ අතපහ දිග හරින්දි එහෙමේ බලද්දි ශරීරයේ නමද්දි ඔසවද්දි මේ සෑම තැනකම සංවරයක් තියෙන්නට ඕන. ඒ වගේම ඔබ වාඩි වුණාට පස්සේ ආසනයක කකුල් දෙක මනාව පිහිටුවාගෙන සංවරව අත් දෙක මනාව පිහිටුවාගෙන ඔබ දක්ෂ වෙන්නට ඕන සෑම තැනකම ඒ කාය සංවරේ යම් පමණකට හෝ හුරු කරන්. එය ඉතාම වැදගත් වෙනවා ඉරියාපත මනසිකාරයට. එය ඉතාම වැදගත් වෙනවා මේ උතුම් බුදු සසුනේ සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ සියල්ල දක්නා සර්වඥතා ඥානයේ හිමි අසහාය ධර්මරාජයන් වහන්සේ. ඒ උතුමන් වහන්සේගේ නිර්දේශයන් සංශෝධනය කරන්න මේ මිහි මඩලේ හෝ වෙන යම් තැනක කිසිවෙකුටත් බෑ. ඉතින් එනිසා අපි මේ බුදු සරණ ලබා ගත්තේ, ධම් සරණ ලබා ගත්තේ, සංඝ සරණ ලබා ගත්තේ කොමකටද? මේ උතුම් වැඩපිළිවෙලෙන් මේ ජාති ජරා මරණ දුක ප්‍රහාණය කොට දමා අජර අමර අමෘත මහා නිවනින් සැනසීම පිණිස. එනිසා අපි මේ පිළිවෙත ඉතා ආදරයෙන් පිළිගැනීමට බැඳිලා ඉන්නවා. මේ ඔබේ සැනසීමයි තථාගතයන් වහන්සේ උදා කරලා දෙන්නේ. මේ කාය සංවරය යමෙක් පුරුදු කළොත් එයාට නිවන් දක්නා ජාති දක්වා මේ කාය සංවරය මුල් කරගෙන දෙවියන් සහිත ලෝකය මවිතයට පත් කරන, පුදුමයට පත් කරන, වශී කරන මා පුදුමාකාර දර්ශනීය රූපයක් ලැබෙනවා.
ලස්සන රූපයක් ලැබීම මිහිරි කටහඬක් ලැබීම බහු භෝග සම්පත් ලැබීම යසේසුරු ලැබීම තාන්නමාන තරතුරු ලැබීම බුහුමන් ලැබීම පොදුන් සත්වයන්ගේ බලාපොරොත්තු ඒක ඇති වරදක් නැහැ හැබැයි අයථාම විදිහට ඒවා හෙව්වා කියලා ලැබෙන්නේ නැහැ සසර ගමනේ අපට බැරි වුණොත් මේ ජීවිතේ මේ දුක අවසන් කරගන්නට යන්නට සිද්ධ වෙනවා ඒ යන ගමනේ දුක් විඳ විඳ යනවට වඩා සැනසෙල්ලේ ගමන් කරලා මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරන්න ලැබෙනවා නම් ඒක වටිනවනේ ඒක හොඳයිනේ ඉතින් ඒ නිසා මේ හැම තැනකින්ම අසීමිත කුසල සංස්කාරයක් ඔබේ ජීවිතයට උපදවලා දෙනවා ඒ නිසා මේ වහගෙන ඉන්න ගිහියැත්තෝ හැම කෙනාම වගේ තමන්ගේ කායික සංවරය රැකගන්න බලන්න මේ කය කෙසනම් නියදත්තාදීන් සමන්වාගතයි මේ බඳු කයක් දරාගෙන මම අශ්ලීලව අසංවරව නොහැසිරිය යුතුයි මේ කය සංවර කර ගැනීමට මම කටයුතු කළ යුතුයි කියලා කෙනෙකුට හිතන්නට පුළුවන් නම් එයා මෛත්‍රී සහගත කාය කර්ම වලින් යුක්ත වෙනවා ඉතින් මේ ධර්මපරයායන් සැබවින්ම මහා පුදුම ගැඹුරක් තියෙනවා මේ අහන ධර්මපරයාය වුණත් නැවත නැවත සාකච්ඡා කළොත් මහා පුදුමාකාර දහම් කරුණු මතුවලා එනවා හරි ආශ්චර්යමත් මේ ධර්මය ඉතින් ඒ නිසා මේ කියා දෙනු ලබන කරුණු ටික හොඳට අසා සිටී දරා ජීවිතයට ගලපා ගන්න බලන්න ඔබ ගමන් කරද්දී වාඩි වෙද්දී කෑම බීම අනුභව කරද්දී පෑන් පානය කරද්දී ඒ වගේම යටත් පිරිසෙයින් වැසිකිලි කැසිකිලිය පාවිච්චි කරද්දී පවා ජල ස්නානයක් කරද්දී පවා සෑම කායික ක්‍රියාකාරකමකදීම සංවරය රැක ගන්න ඇඳුමක් පැළඳුමක් ඇඳක් ඒ වගේම වෙන යම් ආකාරයකින් මේ ශරීරය හැඩබැඳ ගන්වන්න කටයුතු කළත් සෑම තැනකම සංවරයට ප්‍රධානත්වය ලබා දෙන්න අලංකාරයට නෙමෙයි සංවරයට ප්‍රමුඛත්වය ලබා දෙන්න අසංවරයට නෙමෙයි එනිසා අපට සංවර වෙන්න ලැබෙන්නේ මේ වගේ උතුම් බුදු සසුනක් නැගෙයිලා ලස්සන මිනිස් ජීවිතයක් ලැබිලා ශ්‍රද්ධාවේ පීඨලා කටයුතු කරන ලැබිච්ච අවස්ථාවකනේ එනිසා කාය සංවරය මේ උතුම් සාසන ප්‍රතිපදාවේ අවශ්‍යක අංගයක් ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ උගන්වනවා චතුට්ඨානං වචී පාගබ්භ්‍යං නාම ආකාර හතරකින් සිද්ධ වෙන වචී ප්‍රගල්බ ලාමක වචී හැසිරීම ලාමක වාචසික හැසිරීම මොනවද සංඝ ගණ පුද්ගල අන්තර ඝරේසු අපපති රූප වාචා නිධාරණං කියලයි එය උගන්වා වදාරන්නේ සංඝ පිරිසක් අතර වේවා ඒ වගේම සිව්වනක් පිරිස ඉන්න තැනක වේවා යම් පුද්ගල පිරිසක් ඉන්න තැනක වේවා ඒ වගේම අන්තර ඝර ඒ කියන්නේ පිණ්ඩපාති වඩින ඇතුල් ගම්මානයක වේවා වෙන යම් තැනක වේවා මේ වගේ තැනක අපපති රූප වාචා නිධාරණං නොගැලපෙන වචන කතා කිරීමයි වචී ප්‍රගල්භ කියලා කියන්නේ මොනවද ඒ මේ බුද්ධ ශාසනයේ මනාව ශික්ෂණය නොලැබූ ඇතැම් භික්ෂූන් වහන්සේලා වැඩිහිටි ස්වාමින් වහන්සේලා ඉන්න තැනක අනාපුච්ඡා ධම්මං භාසති ලොකු ස්වාමින් වහන්සේලාගේ අවසරය නැතිව ධර්මයේ දේශනා කරනවා නම් ඒක වැරදි තථා පුම්මේ වොත්තප්පකාරේ ගනේ මුණ්ඩතරේ පුංගලියච ඒ විතරක් නෙමෙයි සංඝයා අතර වේවා සිවණක් පිරිස අතර වේවා කොතනකදී හෝ වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක් සමීපේ ඉන්නවා නම් ඒ ස්වාමින් වහන්සේගේ අවසරය අනුමැතිය ඇතුවයි නවක ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා කළ යුත්තේ පිරිත් සංඝායනා කළ යුත්තේ යටත් පිරිසෙන් ගියත් එක් සමග හෝ කතා කරනවා නම් ඒ වැඩිහිටියන්ගේ අවසරය මත තමයි ඒ දේ සිද්ධවන්නට ඕන තත්ත මනුස්සේහි පඤ්ඤාම් පුට්ඨෝ වුද්ධතරං අනාපුච්ඡා විසජ්ජේති කවුරුන් හෝ ස්වාමින් වහන්සේ නමක් වැඩිහිටි ස්වාමින් වහන්සලා ඉන්න තැනක තමන්ගෙන් ගියත්ෝ හරි ප්‍රශ්නයක් විමසුවා ධම් කාරණයක් විමසුවා එතන ඉන්න වැඩිහිටියන්ගෙන් නාසා ඒ ප්‍රශ්නෙට උත්තරවත් දෙන්න යන්න හොඳ නැහැ එව වැරදී මේ සාසන ප්‍රතිපදාව තුන වැඩිහිටි ස්වාමින් වහන්සේට සෑම මොහතකම ප්‍රධානත්වය ප්‍රභූත්වය හිමි විය යුතුයි ඒ මත තමයි සාසනික භික්ෂුව ශික්ෂණය ලබන්නේ ඒ වගේම ඇතැම් නවක ස්වාමින් වහන්සේලා දානශාලාවකට ගියාට පස්සේ දන් වළඳන තැනකදී ගියත් ඉදිරියේ ගියත් අංගෙන් අහනවනම් ඉත්තන්නාමේකින් අත්ථි මේ භාජනයේ මොනවද තියෙන්නේ කින් යාග උදාහු කහදනියම් භෝජනියම් මේකේ තියෙන කැඳුද කැවිලිද පෙවිලිද කින් මේ දස්සසේ අද මොනවද දාණයට දෙන්නේ කිමජ්ජ කහදිස්සම් මොනවද අද වළඳන්න තියෙන්නේ කින් මුංජිස්සාමි කොයි වගේ දානයක් දාද වළඳන්න ලැබෙන්නේ කින් පිවිස්සාමි මොනවද පානීය කරන්න තියෙන්නේ
මෙන්න මේ විදියට වැඩිහිටියෝ ඉන්න තැන බොහොම අසංවර විදියට මේවා ගැන විමසනවා නම් ආන්නේවට කියන වචී ප්‍රගල්භ කියලා දැන් බලන්න කොච්චරනම් සංවර විය යුතුද ඒ වගේම දැන් ගිහියත්තුත් මේ වාචසික සංවරය ඇති කර ගන්නට ඕන ගිහියත්තු උනත් මේ ශරීර කූඩුව පවත්වාගෙන යද්දී නොඑක් විදියෙ අවශ්‍යතා පරිමසා ගන්නට සිද්ධ වෙනවා ඒ සෑම තැනකම හඬ නගා කතා කරන්නේ නැතිව හඬ නගා ශබ්ද නගා කතා කරන්නේ නැතිව ළඟ ඉන්න දෙන්නෙක් තුන් දෙනෙකුට ඇහෙන ප්‍රමාණයෙන් ඒ හඬ පාලනය කරගෙන කතා කරන්නට පුරුදු වෙන්නට ඕන ඒ වගේම ഘോഷാകാരീവ ശബ്ദ നഗാ കഥാകരീമ അതുലാന്തേ ഹിസ്ബവ പ്രകടകരീമക്നേ എനിസാ വചനേ സംവര ഭാവി അപി കാട കാടത്ത അവശ്യൈ മേ വചനേ കേനെ പുദുമാകാര ലസ്സന ദയാ വചനേം പുലുവാൻ ലോവക് സനസന്ന വചനേം പുലുവാൻ ജീവിതവലട അസീമിത ശാന്തിയക് ലബാ ദെന്ന ഇതിം ബുദ്രജാനൻ വാഹസി വദാലനി യാസാ വാചാ കന്ന സുഖാ ഹദയംഗമ പേമനീയ ഭൗജന കന്ത ഭൗജന മനാപ പോരി මෙන්න මේ වගේ උතුම් ලෙස වචනේ හසුරවන්න කියලා වදාලා ඒ වචනේ අර්ථාන්විත වෙනකොට ශාන්ත වෙනකොට සංවර වෙනකොට සුන්දර වෙනකොට ලෝකෙ බොහෝ දෙනා ඒ වචන දිහා බලලා ඒ වචන වලට සවන් දීලා හිත ඇතුලේ පුදුමාකාර නිවීමක් ඇති කර ගන්නවා එකම වචනයකින් ලොවක් නිවන්නට පුළුවන් එකම වචනයකින් ඇවිලගත් හදවතක් නිවන්නට පුළුවන් වචනේ කියන්නේ පුදුමාකාර බලයක් ඇති ධර්ම ස්වභාවයක්. ඉතින් ඒ නිසා ඒ වචනය හරි හැටි හසුරවන්නට ගිහි පැවිදි අපි හැම දිනාම පුරුදු වෙන්නට ඕන හේතුව තමයි යම් වචනයක් කතා කරලා ඒ වචනෙන් අනර්ථයක් සිද්ධ වුණොත් ඒ වචනය නැවත අස් කර ගන්නට බෑ. ඒක ප්‍රකාශ වෙලා ඉවරයි. ප්‍රබල කර්මයන් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා සෑම තැනකම අපි දක්ෂ විය යුතුයි මේ වචන සංවරය ඇති කර ගන්න. වචී සංවරය නැතිකමට තමයි තථාගතයන් වහන්සේ වචී ප්‍රගල්භ කියන නමින් දේශනා කරන්නේ නිසා වචී ප්‍රගල්භයන්ගෙන් ඉවත් වෙලා වාචසික සංවරය ඇති කර ගැනීම පිණිස කටයුතු කළ යුතුයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ ලස්සන වචනයට අසීමිත වටිනාකමක් ලබා දුන්නා. මේ මිහිරි බණපද මොන්න තරම් ලස්සනයිද බලන්න ඔබේ හදවත නිමෙන හැටි ඔබේ සුසුම් රැල්ල පවා හිර පහළ යන වායෝ ධාරාව පවා සංසිඳෙනවා. මුළු ශරීරෙම නිවිලා යනවා. අනේ මේ ශාන්තිය මටත් ලැබුණා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සදහම් සාගරේ මම ගිලෙනවා. මෙහෙම හිතනවනේ මොනතරම්නම් පිවිතුරු හැඟීම් ඔබේ හදවතට ඇති වෙනවද? මේ දහම ඒ තරම් ලස්සනයි. එනිසා මේ දහම ඔබට කියා දෙන්න වාචසික කායික සංවරය ඇති කර ගැනීම පිණිස අපි හැමෝටම මේ දේ කරන්න පුළුවන්. මිනිස් ලෝකෙට ආපු කවුරුවත් පෞකාරයෝ නෙමෙයි. එනිසා මිනිස් ලෝකෙට ආපු හැමෝම පින්වන්තයි. පෙර පිනක් ඇතිවනේ මනුස්ස ලෝකෙට එන්නේ. ඉතින් ආවට පස්සේ අපි පළමු කොට බුදුරජාණන් වහන්සේගේ ලස්සන ජීවිතය හඳුනා ගත්තොත්, ඒ ධාමයේ අමිල ශාන්තිය හඳුනා ගත්තොත් අපිට මොන තරම් දෙයක් මේ ජීවිතය තුල කරගන්නට පුළුවන්ද? එනිසා නැතිනාස්ති කරගන්න එපා ලස්සන ජීවිත. මේ උතුම් බුදුබණ පදයෙන් ජීවිත වාසනාවන්ත කරගන්න කාය ප්‍රගල්භ වචී ප්‍රගල්භ නැති කර ගන්න බලන්න ලස්සනට වචනේ හසුරවන්න කය ලස්සනට හසුරවන්න කාටත් හොඳයි පළමු කොට තමන්ට දෙවනුව ඇසුරු කරන ප්‍රජාවට තුන්වනුව දෙවියන් සහිත ලෝකයට සාදුකාර දෙනවා දෙවියෝ කාය සංවරයේ වචේ සංවරයේ යමෙකුගේ තියෙනවනම් ඉතින් ඒ නිසා ඔබ ඒ විදිහට කය වචනේ හසුරවන්න ඕන ඊළඟට අනේකට්ඨාන මනෝපාගම්භියං නාම බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ නොයෙක් ආකාරයෙන් හටගන්නා ලාමක මානසික හැසිරීම මොනවද? තේසු තේසු ඨානේසු කාය වාචාහි අඥාචාරං අනාපජ්ජිත්වාපි මනසා ඒව කාම විතක්කාදී නානා ප්‍රකාර අපපති රූප විතක්කණං. මොකක්ද මේ මනෝ ප්‍රගල්භය කිව්වේ? ඒ තැන ලාමක කායික හැසිරීම කරන්නේ නැහැ. ලාමක වාචසික හැසිරීමෙන් යුක්තවන්නේත් නැහැ. නමුත් මනසා ඒව සිතින්ම කාම විතරකයන් කල්පනා කරගෙන ඉන්නවා. නොඑක් විදිහේ නොගැලපෙන අදහස් හිතේ කල්පනා කරගෙන මෙනෙහි කරගෙන ඉන්නවා. ආන්නේ හැසිරීමට කියනවා මනෝ ප්‍රගල්භය කියලා. බලන්න මේ දහම තුලින් කොච්චර අව්‍යාජ මිනිසුන්ද බිහි කරන්නේ කියලා. හදවත අභ්‍යන්තරයෙන්වත් පාපයකට ඉඩ දෙන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ. ඒ භාග්‍යවතුන් වහන්සේ ඇයි එහෙම කරන්නේ? හදවතේ උනත්
කාට කාටත් නොපෙනී නමුත් පාපී සිතුවිල්ලක් ඇති වෙලා මතුවෙලා පැවතුණු ඒ පුද්ගලයාට ඒක යහපතට හේතු වෙන්නේ නැණි එනිසායි මේ මානසික අනවශ්‍ය විතර්ක ඇති කරගෙන ජීවත් වෙන්න එපා කියලා කියන්නේ හිත ද්වේෂයෙන් පුරවාගෙන රාගයෙන් පුරවාගෙන දවස් කීයද අපිට ජීවත් වෙන්න ලැබෙන්නේ ඉතින් ඒ නිසා ඔබට පුළුවන් වෙන්නට ඕන ලාමක විතර්කයක් හිතට ආවොත් ඒක වහාම ප්‍රහාණය කිරීම පිණිස ඊට ප්‍රතිපක්ෂ කුසල විතර්ක ශක්තියක් හදවත ඇතුලේ ඇති කරගන්න එනිසා යම් කිසි කෙනෙක් මේ කාම විතර්ක ආදී නොයෙක් වැදෑරුම් ලාමක අදහස් වලින් කල්ගත නොකර පිවිතුරු කුසල විතර්ක වලින් කල්ගත කරනවා නම් ආන්නේ කෙනාට කොච්චර ලස්සන හිතක් ඇති වෙයිද බලන්න මේ ගුණ ධර්ම ටික යමෙකුගේ ජීවිතයට ඇතුළත් වෙලා පවතිනවා නම් එයා කොච්චර ලස්සන චරිතයක්ද මෙහෙම මිනිසු පූජනීය නැද්ද මේ ලෝකේ මෙහෙම මිනිසුන්ට දෙවියන්ට පවා නොවැඳ ඉන්න බෑ බ්‍රහ්මයන්ට පවා නොවැඳ ඉන්න බෑ නිසයි සංදේව රජතුමා මාතලි රධාචාර්ය ආමන්ත්‍රණය කළ ප්‍රකාශ කරන්නේ මාතලි මම මේ වඳින්නේ මේ මිනිස් ලෝකේ ඉන්නම ධර්මානුකූලව ජීවත් වෙන සුන්දර වචනේ සුන්දර සිතුවිලිය යහපත් කාය කර්මයේ උපාසක උපාසිකාව පවා මේ අය මොන හොඳුනි මිනිස් ලෝකේ ලස්සන සීලවන්ත ජීවිත ගත කරමින් ධර්මයේ පුරුදු කරමින් ජීවත් වෙන අන්නේ අයටයි මම මේ වන්දනා කරන්න කිව්වා දෙවියන්ගේ වැඳුම් ලැබෙනවා මේ ප්‍රතිපදාව හරියට පුරුදු කළොත් එනිසා අපි මේවා හොඳට තේරුම් ගත්තොත් ජීවිතේ ලස්සන පියවිච්චස් දෙකට නෙමෙයි විවර උදෑසින්ම දැක ගන්න පුළුවන් ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මේ කරණීය ධර්ම සමුදායේදී මේ විදිහට මේ කාය වාග් මනෝ ප්‍රගල්භයන් ගෙන් ඈත් වීම දේශනා කරලා ඊළඟට දේශනා කරනවා කුලේසු අනනුගිද්ධෝ කියන කාරණේ කුලේසු අනනුගිද්ධෝ කියලා කියන්නේ කුමක්ද යානි කුලානි උපසංකමති ඒසු පච්චය තණ්හායව අනනුලෝමික ගිහි සංසග්ග වශයෙන්වා අනනුගිද්ධෝ අන බලන්න වදාරණ හැටි යම් ස්වාමින් වහන්සේ නමක් යම් කුලයකට වැඩම කරනවා යම් පවුලකට වැඩම කරනවා වැඩම කළාට පස්සේ දාන ටිකක් ලබා ගන්න හෝ ගිලන් පස සඳහා හෝ වෙන යම් අවශ්‍යතාවකට එහෙම ගමන් කරලා ඒ ගිහියන් සම්බන්ධයෙන් සිව්පසයෙන් තණ්හාවෙන් නොබැඳී සිටිය යුතුයි. ඒ වගේම අනනුලෝමීය නොගැලපෙන අනුලෝම නොවන ගිහි සංසර්ගයක් නොපැවැත්විය යුතුයි. ඊයත්තෝ සමග පැවිදි ස්වාමින් වහන්සේලා කටයුතු කරනකොට ඊටාම ප්‍රවේශම් විය යුතුයි කල්පනාකාරී විය යුතුයි හේතුව තමයි ගිහියත්තෝ ඇතැම් විට ස්වාමින් වහන්සේලාට යහළුවන්ට වගේ මිතුරන්ට වගේ කතා කරන්නට හැසිරෙන්නට පුළුවන් එහෙම වුණොත් එය ගිහියත්තන්ට අකුසල් පිරෙන්න හේතුවක් එනිසා ස්වාමින් වහන්සේලා හැම විටකම ගිහියන් සමග කටයුතු කරද්දී ගිහියත්තන් ගෙන් යම් දුරස්ත භාවයක් රඳවා ගත යුතුයි වාඩි වෙන තැනක වේවා කතා කරන තැනක වේවා ඕනෑම තැනක ඒ දුරස්ත භාවයේ තිබිය යුතුමයි අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝ අපි හිතන්නට ඕනි පැවිද්දන් හැටියට අපේ ආකල්පය අපේ හැසිරීම සමුදාය අපේ ඉලක්කය අපේ අරමුණ අපේ නිද්ධාව ගිහියන්ට සමාන වන්නේ නැ එනිසා අපි ගිහියන්ගේ ආකල්පයෙන් වෙන් වූ ආකල්පයක කටයුතු කරන පිරිසක් කියන මේ මානසිකාරය සෑම භික්ෂුවකගේම ජීවිතයේ තිබිය යුතුයි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ න සහසෝකි කුලයන්හි ගිජු නොවීම නොබැඳීම මේ කියන්නේ ගිහියන් හා පමණිකම වාගේ බැඳීමක් ඇති කරගන්න එපා එයින් අදහස් කරන්නේ කෘතවේදීත්වය අමතක කරන්න කියන එක නෙමෙයි අපට සිව්පසයෙන් උපකාර කරන ගිහියය අපට මහා උපකාරයක් කරන්නේ ක වචන වලින් කියවන හැකි උපකාරයක් තියත්තු හරිහම්බ කරන දේ ශාසනයට ස්වාමින් වහන්සේලාට ලබා දෙනවා පුදුමාකාර ශ්‍රද්ධාවකින් අපි ඒක අමතක කළා දාන එක නෙමෙයි අපි ඒ අත්තන්ට කළ ගුණ සලකනවා නම් කල යුත්තේ කුමක්ද බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ශ්‍රමණ ප්‍රතිපදාව ශක්තිමත්ව කිරීම එහෙම නැත්නම් සහසෝකී න සහසෝකී ඒ අත්ත හඬනකොට අපිත් හඬලා හරියන්නේ නැ න සහනන්දී ගිහියත් සතුට වෙනකොට අපිත් hina වෙලා සතුට වෙලා හරියන්නේ නැ න සුඛිතේසු සුඛිතෝ ගිහියත් සපවත්ව ජීවත් වෙද්දී ඒ අත්තන්ගේ සතුට සාමීචි වලට සාද සමාස වලට අපි සහභාගී වෙලා හරියන්නේ නැ න දුක්ඛිතේසු දුක්ඛිතෝ ගිහියත් හඬනකොට ශෝක කරනකොට අපි
ඔවුන් හසුරුවමින් ඔවුන් මෙහෙයවමින් ඒ විදිහට කටයුතු කරන්න නොයා යුතුයි. හැබැයි ශ්‍රී සද්ධර්මයේ කියා දීලා දහමෙන් විනයෙන් පිරිතෙන් බණෙන් ශාන්තිය ලබා දීමට අපි බැඳිලා ඉන්නවා. ඒ දේ කරනවා නම් අපි සමස්ත ගිහි සමාජයටම කලගුණ සැලකුවා වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවානේ ධර්ම දානෙන් මහණෙනි නුඹලාට සිව්පසේ පූජා කරන ගිහියන්ට කලගුණ සැලකන්න කියලා. ඒ දේ සිද්ධ කිරීමයි භාග්‍යවතුන් වහන්සේ මෙහිදී අදහස් කරන්නේ. ඉතින්නිසා කුලයන් හි නොබැඳී සිටීම චන්ද්‍රෝපම ප්‍රතිපදාවෙන් යුතුව ජීවත් වීම ස්වාමින් වහන්සේලාගේ ලස්සන සාසන ජීවිතයට අවශ්‍යම අංගයක්. ඒ වගේම ගිහියන්ගේ උනත් මෙන්න මේ ගුණ යම් පමණකට ඇති කර ගන්නට ඕන. ගිහියත්ෝ පමණ ඉක්මවා ගිය බැඳීම් හදාගෙන, ඇලීම් හදාගෙන, ආදරයන් ප්‍රේමයන් හදාගෙන ජීවත් වෙනවා. මේ මිනිස් ලෝකේ ජීවත් වෙද්දී ගිහි ජීවිත ගත කර නැත්තන්ට ආදරේ ප්‍රේම යම් පමණකට අවශ්‍ය වෙනවා. ඒක එහෙමම තමයි. නමුත් පමණ ඉක්මවා ගිය බැඳීම් තබාගෙන සිත්වල හූල්ල හූල්ල පසුතැවි පසුතැවි අවසානයේක වෛරයක් බවට පත් කර ගන්නා උදවිය කී දෙනෙක් ලෝකේ ඉන්නවද? ආදරයෙන් එකතු වෙලා මිහිරි වදනින් ආමන්ත්‍රණය කරලා සිප වැළඳ ගන්නා ඔවුන් ඔවුන් අන්තිමට නයි පොලොංගු වගේ වෛරක්කාරයෝ වෙන්නේ ඇයි? එයත්ෝ ඒකතුවට ඒ මිත්‍රත්වයට මේ දහම මුල් කරගත්තේ නැහැ. මෛත්‍රිය මුල් කරගත්තේ නැහැ. මෛත්‍රියක් යමෙකුගේ ජීවිතයේ තිබ්බනම් කවදාකවත් ඒ පුද්ගලයාට පෙරලා වෛර කරන්න බෑ. දවසක් හෝ ආදරයෙන් හිටපු, දවසක් හෝ සෙනෙහසින් හිටපු, දවසක් හෝ ආදරයෙන් සෙනෙහසින් ඔවුනොවුන් සිප බැලඳගත්ත, ඔවුනොවුන්ට උපකාර කරපු මිනිසුන්ට පෙරලා වෛර කරන්නට බෑ. මොනම හේතුවකින්වත් මොනියම්ම තැනකදීවත් අවසානයේ වෛරයක් ඇති කර ගන්නවා නම් ඒක මනුෂ්‍ය ධර්මවලට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවකම බලන්නට ඕන අපේ පැත්තෙන් මෛත්‍රී පූර්වාංගම හැසිරීමක් මගේ ජීවිතේ තියෙනවද? අන්න ඒ කාරණය තමයි තථාගතයන් වහන්සේ වදාළේ කාය ප්‍රගල්භ වලින් නිදහස්ව කුලයන් හි පමණීක්මවා නොබැඳී ජීවත් වෙනවා නම් අපිට ඒක අසීමිත රැකවරණයක්. යම් පමණකට බැඳීම් ශක්තිමත්ද මරණාසන්න සමයේ එපමණකට පීඩා එනවා. යම් පමණකට බැඳීම් ඇති කරගෙන ඒ වගේ ගිලිලා ජීවත් වෙනවද ජීවිතයෙන් සමු ගන්න වෙලාවේ එය බලවත් පීඩනයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ ජීවිතය ගත කරගෙන යද්දී කවුරු කවුරුත් අවබෝධයෙන් යුතුව පුද්ගල සබඳතා පවත්වන්නට වග බලා ගන්න. විවාහය වේවා ආවාහය වේවා අඹුසැමි සබඳතාව වේවා දුවා දරුවන්ගේ මව්පිය දුවා දරු සබඳතාව වේවා ඒ වගේම ගුරු ශිෂ්‍ය සබඳතාව වේවා ගිහි පැවිදි සබඳතාව වේවා යහළු මිත්‍ර සබඳතාව වේවා මොන යම් සම්බන්ධයක් වුණත් අපි දක්ෂ විය යුතුයි අනවශ්‍ය රාගාදී කෙලෙස් ඇති කරගන්නේ නැතිව කිසිසේත්ම ද්වේෂ සහගත සංකල්පනා ඇති කරගන්නේ නැතිව හොඳින් හමු වුණා වගේ හොඳින් වෙන් වෙලා යන්න හැම දිනාම වග බලා ගන්න ආදරයෙන් එකතු වෙලා වෛරයෙන් වෙන් වෙනවට වඩා හොඳ නැද්ද ආදරයෙන් එකතු නොවි තනියම ජීවත් වෙන්නේ මොකද මේ ජීවිතයේ ආයුෂය අඩුයි කියලා නැවත නැවත ඔබට කියන්න දෙයක් නැහැ ඔබ දන්නවනේ දින ගණන සීමිතයි ජීවත් වෙන්න තියෙන හෝරා ගණන සීමිතයි ඉතින් මේ අනවශ්‍ය බැඳීම් වලට ජීවිතේ මහ තැනක් දීලා දවස් කීයද ජීවත් වෙන්නේ ඔබ උපාදාන බවට පත් වෙලා ජාති ජාති විපාක එනකොට අනේ අසබලා හින්දානේ මම මේ තත්වයට මුහුණ දුන්නේ කියලා කියලා හරියනවද එහෙම හරියන්නේ නැහැ එනිසා මේ උතුම් දහම ජීවිතේර ගලපා ගත්තොත් කොච්චරනම් ලස්සන සාන්තියක් අස්පනා පිට විඳ ගන්න ලැබෙයිද එනිසා ඔබ මේ බුදුරජාණන් වහන්සේ කරණීය ධර්ම සමුදායේ කියපෝ මේ ಗುಣ 14 ජීවිතයට පණ වගේ එකතු කර ගන්න බලන්න මේ මෛත්‍රී භාවනාවේදී මේන්
අන්‍ය වූ සමත භාවනා විදර්ශනා භාවනාවෙදි මේ ගුණ ටික උපකාරයි. දැන් ඔබ හිතන්න මේ ගුණ ටික යමෙකුගේ ජීවිතයේ තියෙනවා නම් බලන්න ප්‍රතිපත්ති සංඛ්‍යාත අර්ථයේ යමෙක් දක්ෂ වීම සක්කෝ ඒ වගේම ඍජු වීම ගුණ ධර්ම පිරීම වශයෙන් ඍජු වීම වඩා ත්‍රිජු වීම උජෝ සෝජෝ ඒ වගේම සුවච වීම අවවාදයන් පිළිගැනීම ඒ වගේම සසුන් බඹසරහිලා මෘදු භාවය ඇති කර ගැනීම ජාති ගෝත්‍ර ආදී වශයෙන් සිහි කරලා මාන ඇති කරගන්නේ නැතිව සිටීම මේ ගුණ තියෙන කොට ජීවිතේ කොච්චර ලස්සන වෙනවද ලද දෙයින් සතුටු වෙනකොට සන්තුෂ්සකෝ පහසුවෙන් පෝෂණය කරන්න පුරුදු වෙනකොට සුභරෝ බොහෝ කෘත්‍ය වලින් ජීවිතය අවිවේකී කරගන්නේ නැතිව ඉන්නකොට අප්පකිච්චෝ සැහැල්ලු පැවතුම් නැතුව ජීවත් වෙනකොට සල්ලහුක වුත්තේ දැමුණු ඉඳුරන් නැතිව ජීවත් වෙනකොට සන්තිඉන්ද්‍රිය ඒ වගේම කෘත්‍යාකෘත්‍යන්හි විමසුම් නුවණ තන්වැසි නුවණ ජීවිතය ඇති කරගන්නකොට නිපක කාය වාග් මනෝ ප්‍රගල්භයන් දුරු කිරීම අප්පගබ්බ කුලයන්හි ගිජු නොවීම කුලේසු අනනුගින්ද මේ ගුණ ධර්ම 14 යමෙකුගේ ජීවිතයේ තියෙනවා නම් ඒකාන්තයෙන් එයා සමාධියක් ලබනවා ඒකාන්තයෙන් ප්‍රඥා පහළ කරගන්නවා එනිසා සැකහිතන්න දෙයක් නැහැ අඩමානිට නෙමෙයි මේ කියන්නේ ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ උගන්වා වදාරන්නේ සෞ සතුන්ට ශාන්තිය ලැබෙන පිළිවෙල ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මේ ගුණ ධර්ම 14 ගාථා ධර්ම දෙකකින් තමයි උගන්වා වදාලේ ඊළඟ ගාථාව තමයි නච්ච කුන්දන් සමාචරයේ කිංචේන විඤ්ඤූ පරේ උපවදෙයුම් සුඛිනෝ වා කේමිනෝ හොන්තු සම්මේ සත්තා භවන්තු සුඛිතත්තා කියන ගාථාව බුදුරජාණන් වහන්සේ කුමක්ද මේදි දේශනා කරන්නේ කරණීයං ආචික්කිත්වා ඉදානි අකරණීයම්පි ආචික්කිතු කාමෝ පුරුදු කළ යුතු ගුණ 14ක් දේශනා කරලා එන අනතුරු නොකළ යුතු දේ කුමක්ද කියලා මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාරනවා නච්ච කුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤූ පරි උපවදේයුන්ති ඒ නදහස් කරන්නේ කුමක්ද තස්සත්තෝ ඒවමිමං කරණීයං කරොන්තෝ මේ විදියට තථාගතයන් වහන්සේ අනුදැන වදාළ සක්කෝ උජූ ආදී කරණීය ධර්ම 14 හොඳට පුරුදු කරමින් යන්තං කාය වචී මනෝ දුච්චරිතං කුද්ධං ලාමකන්ති වුච්චති මේ ලෝකයේ සත්පුරුෂයෝ ඉන්නවා කල්යාණ මිත්‍රයෝ ඉන්නවා දහම විනය හොඳට දන්න අය ඉන්නවා පවට ලැජ්ජා බය ඇති සිල්වතුන් ඉන්නවා අන්නේ සිල්වතුන් යම් කාය කර්මයක් වචී කර්මයක් මනෝ කර්මයක් ලාමකයි කියලා ප්‍රකාශ කරනවා නම් කුද්දයි කියලා ප්‍රකාශ කරනවා නම් අයහපත් කියලා ප්‍රකාශ කරනවා නම් වෙනත් ආකාරයකින් කිව්වොත් මේ ලෝකේ ඉන්න සත්පුරුෂ කල්යාණ මිත්‍ර උතුමෝ යම් කාය වාග් මනෝ කර්මයක් ප්‍රතික්ෂේප කළා නම් ආනේ ප්‍රතික්ෂේප කරන ලද කාය කර්මයක් නච්ච කුද්දන් සමාචරේ කිසිදාක එයා සිද්ධ කරන්නේ නැහැ විඤ්ඤු භාවයට පත් වූ නුවණැතියන් උපවාද අපවාද කරන ත්‍රිවිධ දුස්චරිත සංඛ්‍යාත කිසිඳු ශුද්ධ කර්මයක් සිද්ධ කරන්නේ නැ කියන එකයි නච්ච කුද්දන් සමාචරේ කිංචේන විඤ්ඤු පරේ උපවදෙයුම් කියන මෙන්න මේ පදයෙන් තථාගතයන් වහන්සේ වදාරන්නේ අපමත්තකං අනුමත්තම් පින්න සමාචරේති බුත්තං හෝති මේක පොඩි වැරද්දක් නේ මේක කුඩා වැරද්දක් නේ කියලා වැරද්ද නොතකා ඉන්නේ නැහැ කුඩා වැරද්දක් වුණා ඉතා ක්ෂුද්‍ර කුඩා වැරද්දක් වුණා කුද්දං කියලා කියන පදයෙන් අදහස් කරන්නේ අයයි පුංචි වැරද්දක් වුණත් ඒ වැරද්දෙන් වළකිනවා හැබැයි මෙතනදී අපි හොඳට විමසා බලන්නට ඕන නුවණ නැති අය ආදර්ශයට තබාගෙන නෙමෙයි මේ උතුම් ශාස්ත්‍රු සාසනේ හික්මුණ ගිහි පැවිදි කල්යාණ මිත්‍රයෝ ආදර්ශයට තබාගෙනයි අපි වැරද්දෙන් අත මිදෙන්න ඕන බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් ඉඳුරාම වැරදී කියලා දකින කාය වාග් මනෝ කර්ම බුදු සරණක් නොලැබූ අය ඉඳුරාම නිවැරදී කියලා සම්මත කරගෙන ඉන්නවා ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ප්‍රාණඝාතය දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කරනවා හැබැයි ඇතැම් මිගන්වීම් වල මේ ලෝකේ ප්‍රාණඝාතය දිවි හිමියෙන් අනුමත කරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැම වෙලාවකම තමන්ගේ ප්‍රමාණය කොතනද තබාගත යුත්තේ ආදර්ශය කොතනද තබාගත යුත්තේ විඤ්ඤු නුවණැති සත්පුරුෂයා මත කවුද නුවණැති සත්පුරුෂයා බුදුරජාණන් වහන්සේගේ දහමේ මනාව හික්මුණ
ඒ දහම ජීවිතයට ගලපාගත් ඒ දහමින් ආගතාගම වූ ලබන ලද අවබෝධයක් ඇති කෙනා තමයි නුවණැති සත්පුරුෂයා අන්‍යයා තමයි ප්‍රමාණේ එත්තච යස්මා අවින්්‍යු පරේ අපමානං කියලායි ප්‍රකාශ කරන්නේ එනිසා නුවණ නැති කෙනා මෙහිලා ප්‍රමාණිය නොවේ ආදර්ශය නොවේ ඇයි එහෙම වෙන්නේ තේහි අනවජ්ජං වා සාවජ්ජං වා කරෝති නුවණ නැති අය වැරදි දේත් කරනවා හරි දේවලුත් කරනවා ඒ වගේම අපසාවජ්ජං වා කරෝති මහා සාවජ්ජං වා අල්පසාවද්ද දේත් කරනවා මහා සාවද්ද දේත් කරනවා විඤ්ඤු ඒව පනපමාන නිසා ප්‍රඥාවන්තයාමයි ප්‍රමාණි දැන් ප්‍රඥාවන්ත භාවයත් උගත් භාවයත් හාත්පසින් ධර්මතා දෙකක් මේ ලෝකයේ ඇති බොහෝ විෂයන් හදෑරීමෙන් කෙනෙකුට ඒ පිළිබඳව පරිචයක් ඇති ඒ ශිල්පයෙහි හසල අවබෝධයක් ඇති කෙනෙක් වෙන්න පුළුවන් සම්මුතිය තුල එයා උගතෙක් කියලා හඳුන්වනවා හැබැයි ප්‍රඥාවන්තයා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි ප්‍රඥාව කියන ධර්මය එහෙම උගත්කම් වලින් ලැබෙන එකක් නෙමෙයි තථාගත ධර්මයේ පුරුදු කිරීමෙන්මයි ප්‍රඥාව පහළවන්නේ එනිසා ප්‍රඥාව පහළවන ධර්මයක් මිසක් උගත්කම් අනුසාරයෙන් ලැබෙන ධර්මයක් නෙමෙයි නමුත් තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඇසීම එය මෙනෙහි කිරීම පුරුදු කිරීම කියන සුතා ධතා වචසා පරිචිතා මෙන්න මේ කාරණාව ඔස්සේ ප්‍රඥාව පහළ වෙනවා ඉතින් එනිසා ප්‍රඥාව පහළ වෙච්ච කෙනා මේ ලෝකේ තියෙන ලෞකික ශිල්ප කලා ශාස්ත්‍ර ඥාන නොලබපු කෙනෙක් වෙන්නට පුළුවන් ඇතැම් විට අක්ෂර ශාස්ත්‍රේ පවා නොදන්නා කෙනෙක් වෙන්නට පුළුවන් හැබැයි ප්‍රඥාව කියන කාරණේ එයාගේ ජීවිතයේ සංසාරේ වාසනාවට මතු වෙනවා මේ දහමේ අසිරියෙන් මතු වෙනවා තථාගත ශ්‍රාවකත්වය තුල මතු වෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටපු දාස දාසියෝ පවා මඟපල් ලැබුවේ කිසි උගත්කමක් බාහිරේ යත්තන්ගේ ජීවිතවල තිබුණේ නැහැ නමුත් ප්‍රඥාව කියන කාලණේ මේ චතුරාර්ය සත්‍ය විමසීමෙන් ඇතිවන දෙයක් නිසා චතුරාර්ය සත්‍ය නුවණින් විමසන්නට පුළුවන් හැකියාව යමෙකුට තියෙනවා නම් ආන්න එකට කියන ප්‍රඥාවී පූර්ව භාගය කියලා. ඉතින් ඒ නිසා ප්‍රඥාවන්තයෝ යමකට දොස් කියනවා නම් අන්නේ දේ පුංචි කියලා නොතකා නොසිට පුංචි වැරද්දක් වුණත් හදා ගන්නට ඕන මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් අන්න ඒ කාරණේයි තථාගතයන් වහන්සේ මේ මෙත්ත සූත්‍රයේදී නච කුද්දන් සමාචරයේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙයුම් කියන මෙන්න මේ ගාථා පදයෙන් දේශනා කොට වදාළේ යේන යම් කාරණයක් මුල් කරගෙන පරේ විඤ්ඤෝ අන්නේ ඌ නුවණැත්තෝ උපවදෙයුම් උපවාද කරයි නම් දොස් නගයි නම් තං කුද්දන් සමානම්පි න සමාචරයේ කිංචි ඒ පුංචි දෙයක් වුණත් ඒ දේ නම් කරන්නේ නැහැ ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ අනුමාත්‍ර වරදේ මගේ ශ්‍රාවකයෝ බය දකිමින් මේ ධහමේ පුරුදු කරාවි කියලා. එහෙම වුණොත් තමයි නිවන් මඟ, එහෙම වුණොත් තමයි ශාන්ති මඟ ඉදිරියට යන්න ලැබෙන්නේ. ඉතින් මේ විදිහට කරණීය අකරණීය කියන මේ කරුණු දෙකම මේ උතුම් ධර්ම පරියායේදී තථාගතයන් වහන්සේ දේශනා කරලා සන්තම් පදං අභිසමෙච්ච විහෙරතු කාමස්ස ශාන්ත අමා නිවන මේ ජීවිතය තුලදීම අවබෝධ කරගෙන වාසය කරනු කැමැති ගිහි පැවිදි ශ්‍රාවකයාට තථාගතයන් වහන්සේ කටයුතු කළ යුතු මූලික ආකාරය දේශනා කළා ඉන් අනතුරුව එදා අමනුෂ්‍යෝපද්‍රවේක්ට මුහුණ දුන් ඒ ස්වාමින් වහන්සේලාට කම්මඨානූපචාරං වත්වා ඉදානි තේසම් භික්ඛූනම් තස්ස දේවතා භයස්ස පටිඝාතාය පරිත්තත්තං විපස්සනා පාදක ඥාන වශයෙන් කම්මඨානත්තංච සුඛිනෝ වකේමිනෝ හොන්තු ආදිනා නයන මෙත්ත කතං කතේතු මාරද්ධෝ කියලා මේ පිවිතුරු ධාමයේ උගන්වනවා මෛත්‍රී භාවනාව සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වන කෙනා මේ මූලික සුදුසුකම් ටික ජීවිතය ඇති කරගන්නකොටම සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා කියලා හිතනකොට සිත සමාධිමත් වෙනවා ඒක හරි ආශ්චර්යමත් එහෙම වෙන්නේ නැත්නම් මේ කියපෝ ගුණ ධර්ම 14 කොතනක හරි අඩුවක් තියෙනවා ඒ වගේම පුංචි හරි කායික වාදසික මානසික වැරද්දක් සිද්ධ වෙනවා නම් මේ උතුම් වැඩපිළිවෙලට ඒක කාලයක් යනකොට බාධා වෙන්න පුළුවන් ඒ නිසා පුංචි වැරද්ද කියලා නොතකා ඉන්න එපා කියලා වදාළේ ඉතින් ඒ විදිහට තථාගතයන් වහන්සේ වදාරලා එදා ඒ ස්වාමින් වහන්සේලා ඒ රුක්ෂ දෙවිවරුන්ගෙන් පැමිණි ඒ පලි බෝධය දුරු කිරීම පිණිසත් ආරක්ෂාව පිණිසත් විපස්සනාවට පාදක කර ගැනීම පිණිසත් මේ මෛත්‍රී සමාධිය ඇති කර ගැනීමේ
මනසිකාර ක්‍රමවේදය දේශනා කරන කුමක්ද සුඛිනෝවා හේමිනෝ හොන්තු සම්මේ සත්තා භවන්තු සුඛිතත්තා සෞසත්තු සියලු සත්වයෝ සුවපත් වූවෝ නිරුපද්‍රව වූවෝ සුඛිත සිත් ඇත්තෝ විත්වා කියන එකයි ඒ ගාථා පදයේ තේරුම සුඛිනෝ කියන්නේ කුමක්ද සුඛිනෝති සුඛ සමංගිනෝ සියලු සත්වයෝ සැපයෙන් යුක්ත වේවා කේමිනෝ කුමක්ද කේමිනෝ කියන්නේ කේමිනෝති කේමවන්තෝ අභයා නිරුපද්දවාති බුත්තං හෝති සියලු සත්වයෝ බිය නැත්තෝ විත්වා උපද්ද්‍රව නැත්තෝ විත්වා සම්මේ සත්තා සම්මේති අනවශේෂා ඉතිරියක් නැතිව අසවල් සත්වයා මගහැරුණා කියලා කියන්නේ නැතිව සියලු සත්වයෝ අනවශේෂ වශයෙන් සියලු සත්වයෝ සියලු ප්‍රාණීහු සුඛිතත්තා සුඛිත චිත්තා සුවපත්තු සිත් ඇත්තෝ විත්වා කියන එකයි මේ මෛත්‍රී ප්‍රාර්ථනය මෛත්‍රී සහගත ආකල්පය අවිහිංසා අව්‍යාපාද සංකල්පය බලන්න මේ මතු වෙලා එන හැටි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නොවේද මේ වැඩෙන්නේ මෙහෙම හිතනකොට සම්මා සංකල්පයේ නොවේද මේ වැඩෙන්නේ ඔබ නුවණින් විමසලා බලන්න මෙන්න මේ විදියට තථාගතයන් වහන්සේ සියලු සත්වයන්ගේ කායික මානසික සුවපත් භාවය හදවතින්ම අපේක්ෂා කිරීම ප්‍රාර්ථනා කිරීම නම් වූ මෛත්‍රී සංකල්පය තම හදවතේ මතු කරගන්න විදිය මූලික වශයෙන් මෙතෙන්දි දේශනා කළා. එහෙම දේශනා කරලා මෙත්තා භාවනා කාර දස්සනත්තං ඒවං හි මෙත්තා භාවේ තබ්බා මේ මෛත්‍රී වඩන කෙනා මෛත්‍රිය ප්‍රගුණ කරන්නේ මෙන්න මෙහිමයි කොහොමද සම්මේ සත්තා සුඛිනෝ හොන්තු සියලු සත්වයෝ සැපවත් වෙත්වා මෙන්න මේ අදහස නැවත 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 සිත ඇතුලේ පවත්වනවා මා ඔබට මුල් වැඩසටහන් වලදී කියලා දුන්නා ප්‍රියමනාප පුද්ගලයෙක් තෝරා ගැනීමේ පටන් සීමා සම්භේදය දක්වාම මෛත්‍රිය පුරුදු කරගෙන ඇවිල්ලා අවසානයේදී පුද්ගල භේදයක් හෝ දිසා භේදයක් හෝ මුකුත් නොකර සියලු සත්වයෝ කියලා අරමුණු කරලා සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන සිතුවිල්ලේ ඉදිරියට යන්නට ඕන කියලා ආන් ඒක තමයි මෙතන මේ කරණීය ධර්ම සූත්‍රයේදී තථාගතයන් වහන්සේ වදාරන්නේ සම්මේ සත්තා සුඛිනෝ හොන්තු ඔබ දැන් හිතන්න අර මුලින් මා ඔබට තථාගත ධර්මයට අනුව කියා දුන් ඒ මූලික කරුණු ටික සම්පාදනය නොකර මෙතෙන්ට එන්න පුළුවන්ද කියලා මෙතෙන්ට එන්න බෑ එනිසා අපි මේ ලෝකයේ වෛරයෙන් අත මිදිලා තරහෙන් අත මිදිලා හිතවතුන් අහිතවතුන් වෛරක්කාරයන් කියන මේ භේදය තුල හිර වෙලා ඉඳලා අපිට බෑ මෛත්‍රියෙන් ශක්තිමත් වෙන්නට ඉතින් ඒ නිසා මේ කාරණා හොඳට සිහිපත් කරගන්නට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සම්මේ සත්තා කේමිනෝ හොන්තු සියලු සත්වයෝ බිය නැත්තෝ විත්වා ඒ විදිහටත් මෛත්‍රිය බලන්න පුළුවන් සම්මේ සත්තා සුඛිතත්තා හොන්තු සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ විත්වා දැන් තුන්වන ගාථාවි දෙවන ගාථා අර්ධයෙන් තමයි මේ සියලු අර්ථය තථාගතයන් වහන්සේ වදාරන්නේ කුමක්ද සුඛිනෝවා කේමිනෝ හොන්තු සම්මේ සත්තා භවන්තු සුඛිතත් මේ මෛත්‍රී වඩන ආකාරය එහෙදී සම්මේ සත්තා සියලු සත්වයෝ සුඛිනෝ හොන්තු කියලා කෙනෙකුට ප්‍රගුණ කරන්න පුළුවන් සියලු සත්වයෝ සුවපත් වූ මිත්වා ඒ වගේම තවත් කෙනෙකුට ප්‍රගුණ කරන්න පුළුවන් සම්මේ සත්තා කේමිනෝ හොන්තු සියලු සත්වයෝ බිය නැත්තෝ විත්වා මෛත්‍රී වඩන ක්‍රමයක් ඊළඟට කෙනෙකුට පුරුදු කරන්න පුළුවන් සම්මේ සත්තා සුඛිතත්තා භවන්තු සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ විත්වා මෙන්න මෙහෙම මෛත්‍රී භාවනාවේ ප්‍රවේශය තථාගතයන් වහන්සේ දේශනා කළා මේ ප්‍රවේශය දේශනා කරලා ඉන් අනතුරුව සමස්ත සත්ව වර්ගයා කොටස් වශයෙන් වෙන් කරලා මේ සිතට ඒ කොටස් හොඳට ග්‍රහණය කරවලා සත්ව කොටස් වශයෙන් මෛත්‍රිය පුරුදු කරමින් ඉදිරියට යන හැටි මේ මෛත්‍රිය සූත්‍රයේ ඊළඟ කොටසෙන් දේශනා කරනවා අපි ඉදිරි වැඩසටහනේදී ඒ පිළිබඳව ඔබට කරුණු කියලා දෙනවා මේව ජීවිතයට පණ වගේ සම්බන්ධ කරගන්න ඒක තමයි මා මේ ධර්ම දේශනාව අවසානයේ ඔබට බොහෝම මෛත්‍රියෙන් සිහිපත් කරන්නේ අද මේ උතුම් ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස ඔබට ලබා දුන්නේ ඒ පින්වත්
ගනුලි කවිසඳී දියණියගේ සතරවන ජන්මදිනය සිහිපත් කරගෙන ඒ මමත් පියා දෙදෙනා බොහොම ශ්‍රද්ධාවෙන් එයත්ෝ බලාපොරොත්තු වෙනවා මේ උතුම් ධර්ම දානීය ලබා දීලා දේශකයන් වහන්සේට net fm කාර්ය මණ්ඩලය හැම දිනාටම ඒ පින්වත් උපන් දිනයේ සිහිපත් කරන සිඟිති දියණියට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස සුඛ සහගත ප්‍රතිපදාවෙන් කටයුතු කර ගන්න ලැබේවා මේ උතුම් ධර්ම දානී පාරමිතාමේ පුණ්‍ය ක්‍රියාවක් වේවා කියලයි ඒ අත්තු ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම ඒ පින්වත් සිඟිති දියණිය ඇතුළු සියලු දුවා දරුවන්ට ඔබ අප සියලු දෙනාටම සතර අපා දුගතියෙන් මිදලා නිවන් දක්නා ජාති දක්වාම ත්‍රි හේතුක ප්‍රතිසන්ධි ලැබමින් සම්මා දිට්ඨියේ පිහිටලා සත්පුරුෂයන්ගේ අසුර ලැබලා නිර්මල පිවිතුරු පරයාප්ති ධර්මයේ අසමින් පුරුදු කරමින් ගමන් කරලා අර්ථ පරීක්ෂා කරමින් ගමන් කරලා නුවණින් විනිවිද ඒ කරුණු දැකලා ඒ ශ්‍රී සද්ධර්මයේ නිවැරදිව දෙවියන් සහිත ලෝකයටම දේශනා කරමින් ගමන් කරලා ශාන්තම නිවණින් සැනසෙන්න ලැබේවා කියලා හේයත්තෝ ඉතා පිවිතුරු ප්‍රාර්ථනාවක් හදවතේ තබාගෙනයි මේ ධර්ම දානීය ලබා දෙන්නේ ඒ පිවිතුරු පැතුම් එලෙසින්ම ඉටු වේවා කියලා මම ආශිර්වාද කරනවා අපි හැම දෙනාගේ නමින් මිය පරලව ගිය සියලු ඥාතීහු අතිපෝජනීය ස්වාමින් වහන්සේලාගේ නමින් අපවත් පීවදාල ස්වාමින් වහන්සේලා ඇතුළු සියලු ඥාතීහු සංදේව රජතුමා සතරවරම් දේව රාජවරු ඇතුළු සියලු දෙවියෝ මේ පින් අනුමෝදම් වෙත්වා ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං මේ උතුම් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයෙන් හැම දෙනාගේ ජීවිත සුවපත් වෙත්වා ධර්මාවබෝධයෙන් සැනසෙත්වා සාදු 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 ඉරිදා සිත්නිත් අසපුව ධර්මානුශාසනාවයි අදත් ඔබට සමීප කළේ ඒ උතුම් වූ සමාධිමත් හිතක් ඇති කරගන්නට මේ ධර්මානුශාසනාව හේතු වේවි. ඒ සඳහා අමග පින්වීම විවරණ අනුශාසනාව ලංකරමින් ජීවිතය සැපවත් කරන්නට අර්ථවත් කරන්නට අපත් සමග ඉරිදා සිත්නේ තසුපුව තුලින් ඔබේ සිත් සූපත් කරන ගරු දේශකයන්න් වහන්සේ වූ පෝජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් කෙටි විරාමයක් ලබා ඉනික් පිටී ධර්ම සාකච්ඡාව සමගින් ඉරිදා සිත්නේ තසුපුවෙන් අපි නැවත මුණ ගැසෙනවා. රැඳෙන්න net සමග සිත්නේ අසපුව අපි නැවතත් සම්බන්ධ වෙනවා. ඉරිදා සිත්නේ තසුපුව සමග ඉරිදා සිත්නේ තසුපුවේ ධර්ම සාකච්ඡාවයි ආරම්භ කරන්නට සූදානම් වන්නේ. කරණීය මෙත්ත සූත්‍ර දේශනාව සති කිහිපයක් ඔබට ශ්‍රවණය කරන්නට ලැබුණා. එහි යම් යම් කාරණාවන් කර්ණීයමෙත සූත්‍ර දේශනාවේ අන්තර්ගත කාරණාවන් ඔබට වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්නට අවබෝධයක් ලබා ගන්නට හැකි ආකාරයෙන් මේ දේශනා මාලාව තුළ අපි හැමදෙරණ හසේ දේශනා කරන්නට යෙදුන හොඳ අවබෝධයක් කර්ණීයමෙත සූත්‍ර දේශනාව පදනම් කරගෙන ඇති කර ගන්නට ඔබට ඔස්සේ හැකියාවක් ලැබෙනට ඇති. අපි දැන් සූදානම් වෙන්නේ ඇසුරේ ගොඩනැගෙන ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. බෙලිහොල්ලොයේ සීල සමාහිතා ආරණ්‍ය සේනාසන වාසී පූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේව ඉරිදා සිත්නේ තසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, අද ධර්ම සාකච්ඡාව තුළදී කරණීයමෙත සූත්‍ර දේශනාව පාදක කරගත්තු කාරණා වගේම තවත් කාරණා කිහිපයක් ඔබ වහන්සේ ඇසුරේ මේ ධර්ම සාකච්ඡා ශ්‍රවණය කරන අපේ පින්වතුන්ට ලං කරන්නට අප බලාපොරොත්තු වෙනවා. සන්හස, දැන් මට හිතෙනවා ගිය සතියේ දේශනාව ඇසුරේ යොමු කරලා තියෙන ප්‍රශ්නයකින් අද ධර්ම සාකච්ඡාවට පිවිසුම ලබා ගත්තොත් හොඳයි කියලා ස්වාමීන් වහන්සේ. සන්හස, එහිදී යොමු කරලා තිබෙන අපි ගිය සතියේදී පිණ්ඩපාතයේ පිළිබඳවත් ඔබ වහන්සේ දේශනාවේදී සිහිපත් කළා. අද දවසේ දේශනාව තුලත් පිණ්ඩපාතයට සම්බන්ධ කාරණා ඉස්මතු කරන්නට යෙදුණා. සන්හස, පිණ්ඩපාතයේ යනු
සිංගමණ්‍ය දීමක්. එය භික්ෂුවක් භික්ෂුවකගේ ප්‍රධාන කාර්යයක් නම් එහි සීමාවක් තිබෙනවද කියලා අපට අහලා තිබෙනවා ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ මේකට හේතුව ඔහු සඳහන් කරලා තිබෙන්නේ ඉර අවරට ගිය අවස්ථාවවලදී කඩපිල් අසල පින්ඩපාතයේ දෙන ස්වාමීන් වහන්සේලා අප දැක තිබෙනවා. එවැනි පින්ඩපාතයේ යෙදීමක් සිදු කළ හැකිද? මේ කාරණාව පිළිබඳව තමයි ස්වාමීන් වහන්සේ අපට යොමු කරලා තිබෙන පැනේ සඳහන් වෙන්නේ. පින්ඩපාතයේ පිළිබඳ සිහිපත් කරපු නිසා දේශනාවේදී වගේම ගිය සති දේශනාවේදී මා ආරම්භයේදී මේ සම්බන්ධව ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමැති අවසරයි ස්වාමීන් වහන්සේ. අද සිත්නේ තසපුව ධර්ම සාකච්ඡාවට සවන් දෙන අතිපූජනීය සදා වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් වරුණ ඇතුළු හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා, ලැබිතු උතුම් මිනිස් ජීවිතය මේ උතුම් ධර්ම මාර්ගයේ හසුරුවාගෙන අමා ශාන්ත නිවනින් සැනසෙන්නම මේ උතුම් ධර්ම සාකච්ඡාව හේතු වේවා කියලා පළමු කොට මම ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. පින්වත් තරුණ, බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාගේ දිවි පැවැත්ම උදෙසා ස්වාමින් වහන්සේලාගේ ජීවනෝපාය ලෙස වදාළේ කුමක්ද? පින්ඩපාත භෝජනය. එතකොට මේ පින්ඩපාත භෝජනය බුදුරජාණන් වහන්සේ වදාළේ කුමන අර්ථයකටද? පැවිදි ජීවිතයේ ගුණධර්ම පිරීම සඳහා. මේ ස්වාමින් වහන්සේ කෙනෙකුට වරුණ මිල මුදල් හම්බ කරගෙන හෝ වෙන යම් ආකාරයකින් හෝ තමන් උපයාගෙන අනුභව කිරීම සපුරා සාසන විනයේ තහනම්. හැබැයි ස්වාමින් වහන්සේ කෙනෙකුට කවුරු හරි සදහැතියෙක් පූජා කරන කාලෙහි පූජා කරන සක්කච්ඡකාරීව හෝ එසේ නොවී පූජා කරන කැපසරු පරිස්කාරයක් ලබා ගැනීමේ ළඟ තබා ගැනීමේ සහ පරිභෝජනය කිරීමේ අයිතිය තථාගතයන් වහන්සේ ලබා දීලා තියෙනවා මහා කරුණාවෙන්. එතකොට පින්ඩපාත භෝජනය විශේෂයෙන් පින්ඩපාතයේ යැපීම පින්ඩපාත චර්යාව කියන එක ගෞරවණීය චර්යාවක්. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අන්තමිදම් භික්කවේ මහණෙනි මේ ජීවිකාවන් අතුරින් තියෙන අන්තම ජීවිකාව තමයි මේ පින්ඩපාතේ, නැත්නම් මේ සිඟායෑම. ලෝකේ කියන්නේ මිනිස්සු යම් අවස්ථාවකදී යමෙකුට ශාප කරන්න අවශ්‍ය නම් ඔබට සිඟා කන ලැබේවා කියලා ශාප කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෝකේ මිනිසුන්ගේ කියමනක් ඒක. ඒක තමයි ශාප කිරීම. අන්න ඒ වගේ එබඳු අන්ත ජීවිකාව එක පැත්තකින් ගත්තොත් මේක සිඟායෑම. ඒක ඇත්ත. ඒක තථාගතයන් වහන්සේ දේශනා කරනවා. හැබැයි ඒ සිංහායන ජීවිතය කුමක් උදෙසාද තථාගතයන් වහන්සේ අනුදැන වදාරේ? අන්න ඒකයි මම මුලින්ම ඔබට සිහිපත් කළ දුන්නේ. මේ උතුම් පින්ඩපාත යැපීම් ක්‍රමය සාසනගත භික්ෂුවගේ දිවි පැවැත්මයි. එය කුමක් උදෙසාද ඉලක්ක වන්නේ? ධර්මාවබෝධය උදෙසා පිළිවෙත් පිරීම සඳහාමයි ඉලක්ක වන්නේ. හේතුව තමයි ශරීරය පවත්වන්න වෙනවා, මැසි මදුරු පීඩාවෙන් බේරෙන්න වෙනවා, අවුවැස සුළං වලින් බේරෙන්නට වෙනවා. නොයෙක් විදිහේ පලිබෝධයන්ගෙන් මේ ශරීරය ආරක්ෂා කරගත්තොත් විතරයි සාසන භ්‍රමචර්යාව දරන්නට පුළුවන් වෙන්නේ. එතකොට ඒ නිසා පින්ඩපාතේ අනුදැන වදාලා, හැබැයි පින්ඩපාතේ තරාකාරයකින් සිඟායෑමක්. හැබැයි ඒ සිඟායෑම සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ගේ යාචනයක් නෙමෙයි. උද්දිස්ස අරියාතිත්ථಂತಿ. මම නිතර නිතර ප්‍රකාශ කරනවා මේ බුදුබණ පදේ. උද්දිස්ස අරියාතිත්ථಂತಿ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ දානි ලැබෙනකන් ඒ දානි ලබා ගැනීම බලාපොරොත්තුෙන් සිටිනවා මිසක් කිසිදාක කටක් ඇරලා ඉල්ලන්නේ නැහැ. පහීනාර ලෝලුප්පෝ හෝති චාතුද්දිසෝ යති. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා ශ්‍රාවක භික්ෂුව භික්ෂුණිය ආහාරෙහි ලොල්භාවය ප්‍රහීණ කළා තියෙන්නේ. එයා ඒ නිසා අපරායත්ත ජීවිතෝ. කිසි කෙනෙකුට දොස් කියන්න බැරි කිසි කෙනෙක් හා නොබැඳිච්ච ජීවිතයක් එක පැත්තකින්. හැබැයි පින්ඩියාලෝප සන්තුට්ඨෝ. පින්ඩපාතෙන් එයා සතුටු වෙනවා. ඒ සතුටට අභියෝග කරන්න ලෝකේ කාටවත් බෑ. විනෝදේති කෝසඤ්ඤං. ඒ චාරිකාව තුළ එයා කම්මැලිකම දුරු කරනවා. ආජීවස්ස විසුද්ධ්‍යති. තමන්ගේ ජීවිත පැවැත්මය රැක ගන්නම. තස්මාහි නාතිමඤ්ඤය භික්ඛාචරියං සුමේධසෝ. එනිසා සිල්වත් ගුණවත් සසුන්ගත භික්ෂුව කිසිසේත්ම පින්ඩපාතේ අවමන් කරන්න එපා. පින්ඩපාත භෝජනයට අවමන් කරන්න එපා කියලා තථාගතයන් වහන්සේ වදාරන්නේ. වරුණ දානීය සඳහා ස්වාමීන් වහන්සේට උදේවරුව තමයි පින්ඩපාතේ යාමට සුදුසු වන්නේ. ඊළඟට පොල් තෙල් ටිකක් හොයා ගන්න, වෙන යම් වස්ත්‍ර ආදී දෙයක් හොයා ගන්නට ස්වාමීන් වහන්සේට දවසේ ඕනම වෙලාවක පින්ඩපාත යන්න පුළුවන්. හැබැයි ඉර අවරට ගියාට පස්සේ සාමාන්‍යයෙන් හවස් කාලයේ හවස 5න් 6න් පස්සේ ස්වාමීන් වහන්සේ නමක් ගම්මානයකට හෝ වෙන යම් තැනකට හෝ යන්නේ ඉඳුරාම වැරදීනේ.
එවගේම වරුණ මේ පින්ඩපාතය වඩින ස්වාමින් වහන්සේ දකින දකින කෙනාගේ හිතේ පැහැදීමකට බඳුන් වෙනවා එයා අනේ මේ යාචකයෙක්නේ අනේ මේ හිඟන්නේක් ඇවිල්ලානේ කියන තත්වය උන්වහන්සේට ඒ වගේ තත්වයකින් උන්වහන්සේ දැස බලන්න කිසි කෙනෙක් සුදුසු නැහැ එසේ නොබැලිය යුතුයි එතකොට එහෙම දැන් ස්වාමින් වහන්සේගේ පින්ඩපාතෙන් වඩිනකොට වරුණ දෙවුර වහගෙන යුගමත්ත දස්සාවි බඹයක් පමණ දුර බලාගෙන ශාන්ත ඉරියව්වෙන් වඩිනකොට බලන් ඉන්න ආසයි දකින්න ඕන කෙනෙකුගේ හිත නිමෙනවා එහෙම නැතුව මේ සිවුර හුලඟට යන ගමන් සිවුර කරේ දාගෙන තව මොකක් හරි මල්ලක් උරේ ඉල්ලගෙන පාත්‍රයක් මේ අතට අරගෙන මේ එහෙම එකක් නෙමෙයි වරුණ පින්ඩපාත චාරිකාව කියන්නේ ඉතින් ඒ නිසා ශ්‍රමණ ප්‍රතිරූපක තියෙනවා ලෝකේ කවදක් කොයි කාලෙත් එතන ශ්‍රමණ ප්‍රතිරූපක වල හැසිරීමට සසුන්ගත භික්ෂුව හෝ සාසන ප්‍රතිපදාව හෝ තෙරුවන් වහන්සේලා වගේ කියන්නේ නැහැ එනිසා පින්ඩපාතයක වඩින ස්වාමීන් වහන්සේ කෙනෙකුට තියෙනවා පින්ඩපාත වතක්. ඒකට කියනවා පින්ඩචාරික වත කියලා. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේට තියෙනවා සාරාණීය කියලා තව වතක්. ඊළඟට තව වතක් තියෙනවා භත්තක වත කියලා. ගතපච්චාගත වත කියලා තියෙනවා. මේ ඔක්කොම ටික පින්ඩපාතචාරිකා හාවා බැඳිලා තියෙන්නේ. මුළුමනින්ම වරුණ පින්ඩපාතචාරිකාව කියන්නේ කර්මස්ථාන වැඩිමක් සක්මන් භවනාව. සනසුමට අවසර මේ සම්බන්ධව මම තව යම් කාරණාවක් එකතු කරන්නට කැමතියි ඔබ වහන්සේගෙන් දැනගැනීම උදෙසා. ස්වාමිනාස දැන් එතකොට අපි දකිනවා මාර්ගවල ප්‍රධාන පාරවල් වල සහ ජනතාව ගැවසෙන ස්ථානවල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තබාගෙන එහෙම නැත්නම් චෛත්‍ය රාජනන් වහන්සේ නමකගේ කොත් වහන්සේ නමක් තබාගෙන වාහනයක තබාගෙන මුදල් එකතු කරන ස්වාමිනාහන්සේලා ඇතැම් වෙලාවට අපි දකිනවා මේ කාරණාව විනය විරෝධීද ස්වාමිනාහන්ස මේ සීලයට හානියක්ද භික්ෂුන් වහන්සේට හානියක්ද විනය සම්බන්ධව යම් ආකාරයකට භික්ෂුන් වහන්සේ ක්‍රියා නොකළ යුතු කාරණාවක්ද මේ වගේ අවස්ථාවලදී උන්වහන්සේලා සිදු කරන්නේ වරුණ මේ ධර්ම සාකච්ඡාවන සවන් දෙන ස්වාමින්වහන්සේලා ඉන්නවනේ ඒ ස්වාමින් නබලා බොහොම ධර්මකාමී ස්වාමින්වහන්සේලා ඒ වගේම සාසනේ බුදුසසුනේ චිර පැවැත්ම අපි කවුරුත් බලාපොරොත්තු වෙනවනේ එනිසා අපි හැමෝම මේ බුදු සසුනට ඇවිල්ලා බුදු සසුනෙන් සැනසීමක් බලාපොරොත්තු වෙන සත්පුරුෂයෝ විය යුතුයි. සාසන ප්‍රතිපදාව කොතනක හෝ දියාරු වෙනවා නම්, පස්සට යනවා නම් අපේ වගකීමක් තියෙනවා එසේ නොවන්නට කටයුතු කිරීමට. වරුණ පෙර ප්‍රශ්නේදී හැමෝම භික්ෂුවක් ඒ විදිහට විකාලේ නොසුදුසු තැන්වල කඩපිල්ලල එහෙම හැසිරෙන එක හරිද කියලානේ. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒක ඉඳුරාම වැරදි. ඒක ඍජු පිළිතුරේකයි ඉඳුරාම වැරදි. හැබැයි ඒ වගේ තැනකට ස්වාමින්වහන්සේ කෙනෙකුට යන්න අවස්ථාවක් කොමක් හෝ යෙදෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේ මහා පොළොවේ ඕන තැනකට යන්න පුළුවන්. නමුත් අගෝචරේ හැසිරෙන්න බෑ. ඈ. එතකොට ඒ වගේ නසුදුසු තැන්වලට ස්වාමීන් වහන්සේලා වඩින එක ඉඳුරාම වැරදි. ඇත්තටම වරුණ ඒ වගේ තැනකට ගියොත් සිතේ අසංවරයක් ඇති වෙන්නට පුළුවන්. එතකොට කෙනෙක් ප්‍රශ්නයක් අය ඔබ වහන්සේලා රකින්න සීලෙන් වැඩක් තියනවද මේ වගේ තත්ත්වයකට මොන දෙන්න බෑ නම් කියලා. වරුණ මේ ප්‍රතිපදාව හරියට කරලා බලන්නට ඕනේ කොච්චර අභියෝග එනවද කියලා. හරියට කෙලසුන් සංසිඳවල මේ වැඩ පිළිවෙල ඉස්සරහට ගිහලා සෝතාපන්න වෙනකන් යන්න එපා කියලා මම පුද්ගලිකව ප්‍රකාශ කරනවා වරුණ. ඒක මගේ පුද්ගලික ප්‍රකාශයක්. එතනින් පස්සේ ඕන තැනකට යන්න පුළුවන්. කිසි වෙනසක් ඇති වෙන්නේ නැහැ එයාගේ හදවතේ. සෝතාපන්න වෙනකම් පරිස්සම් වෙන්නට ඕන. වරුණ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඕනම තැනක යන්න පුළුවන්. දිව්‍ය ලෝකයකට හෝ විනං එහෙම භ්‍රම ලෝකයකට හෝ විනං එහෙම මනුෂ්‍ය ලෝකෙත් ඕන තැනකට. ඒ වුණත් ආර්යයන් වහන්සේලා අගෝචරින් හැසිරෙන්නේ නැහැ කිසිම දාක්. ඒ වගේම වරුණ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය කිසිදාක අකැප දෙයක් සොයා පින්ඩපාතේ ගියේ නැහැ. අකැප නිමන්ත්‍රණයක් කළේ නැහැ. භික්ෂුවකට යම අකැපයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා නම් දිවි හිමියෙන් ඒ දෙය ඉල්ලන්න ගියේ නැහැ. කොතක් වේවා වරුණ පිළිම වහන්ස නමක් වේවා වෙන යම් දෙයක් වේවා තබාගෙන භික්ෂුන් වහන්සේලා ටිකක් ඕකේ නැගලා යන්නේ මොනතරම් අසෝභනද? මොනතරම් නොසරුප්ද? දකින කාගේ හිතද පහදින්නේ? ස්වාමින්වහන්සේලා ගැන එහෙම යදින පිරිසක් නෙමෙයි. හැබැයි ස්වාමින්වහන්සේලා කරන්නේ සමහර විට සත්පුරුෂ චේතනාවෙන් වෙන්න පුළුවන් තමන්ගේ පන්සල හදාගෙන චෛත්‍ය හදාගන්න බුදුමැදුර හදා ගැනීම පිවිතුරු චේතනාවෙන් කරනවා වෙන්නත් පුළුවන් වරුණ. එක හෙළාම ඒ ආයත දොස් කියන එක නෙමෙයි මේ කරන්නේ. ගිහියත්ව ඉන්නවනේ. ගිහියත්ව ඒ සඳහා සැදී පැහැදී කටයුතු කළ යුතුයි ස්වාමින්වහන්සේලාට ඒ විදිහට යමක් ඉල්ලගෙන පාරට බහින්න වැඩ නොකර. ඒක තමයි සැදැහැති ගිහියන්ගේ ලක්ෂණය. භික්ෂුව දක්ෂ වෙන්නට ඕන එබඳු යාචනයකට ඉදිරිපත් නොවි දායක මණ්ඩලයක් ඉන්නවා දායකයත් වෙන ඒ අතු යොමු කරලා මේ බුදුමැදුර හදන්න මේ චෛත්‍ය රාජන් වහන්සේ හදන්න අපිට යම් ආධාරයක් අවශ්‍ය වෙනවා නුඹලා කැපසරුප් ආකාරයෙන් මේ ජන සමාජයෙන් එක ලබා ගන්න මම අවසර දෙනවා එහෙම කියන එක වැරද්දක් නැහැ ස්වාමීන් වහන්සේ කෙනෙකුට හැබැයි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඍජුව හෝ වක්‍රාකාරයෙන් හෝ ඉල්ලීමට යැදීමට මිල මුදල් ලබා ගැනීමට අවසර නොදී යුතුයි ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ඒ කාරණේ ඒ ආකාරයෙන්ම රැකෙන්නට ඕන ගිහියතු දක්ෂ වෙන්නට මේ ප්‍රතිපදාව තුන ස්වාමින් වහන්සේලාගේ සිල්ගුණ ආරක්ෂා කරන උන්වහන්සේලාට අවශ්‍ය කරන උපරිම ශක්තිය ලබා දෙන්න. තමන්ගේ භූමිකාව හරියට හඳුනා
ඉෂ්ට කරන්න. ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් මේ ජන සමාජයට වෙන්න ඕනේ මොකක්ද බලන්න. ස්වාමින් වහන්සේ නමකගෙන් මේ ජන සමාජයට විය යුතු එකම දේ තමයි ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ බාර දීපු සීලය දිවි දෙවනි කොට ආරක්ෂා කර ගනිමින් සමත විදර්ශනා භාවනා කරමින් පුරුදු කරන ඒ දහම විකෘතියක් කරන්නේ නැතිව ඒ ආකාරයෙන්ම දේශනා කිරීම. ඒක තමයි ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් වෙන දේ. ආමිසයෙන් අපිට ගියත් උපකාර කරන අපි ධර්ම දාණය ලබා දෙන. එතනින් එහා ගිය පුදේවල් වරුණ ස්වාමින් වහන්සේ කෙනෙකුට අදාළ නැහැ. එතකොට දැන් ස්වාමින් වහන්සේලාට ඇතැම් විට වරුණ මේවා කරන්න හේතු වෙන කරුණු තියෙනවා. සමහර ප්‍රදේශවල හරියට දාන වේලක් නොලැබෙනකොට නොඑක් ප්‍රශ්න එනකොට සමහරට ගියත් අන්න ගියපම මේවා සලකන්නේ නැත්නම් ඒ වගේ අවස්ථාවල ස්වාමින් වහන්සේලා අර වගේ මිත්‍යා ආජීවයකට බසිනා වෙන්න පුළුවන්. නමුත් මොනම හේතුවකින්වත් එසේ නොබැසිය යුතුයි. ඒක හැමමයි. ඒ වගේම ගියත් අන්නත් මෙතන ප්‍රබල වගකීමක් තියෙනවා. වරුණ ඉස්සෙල්ලාම ගමේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේ ඒ ගමේ පන්සල අපි හැම දිනාටම වරුණ පුද්ගලිකව වරුණ මට මේ අරණ්‍ය සේනාසනෙට ඇවිල්ලා පැවිදි වෙන්නත් ගමේ පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේ තමයි හේතු වෙන්නේ. ඒතර පන්සල අමතක කරලා පන්සලීන ස්වාමීන් වහන්සේ අමතක කරලා මේ වැඩේ හැම කරන්න බෑ වරුණ. කවුරුන් හෝ කෙනෙක් පන්සලට පහර ගහනවා නම් ඒ ස්වාමීන් වහන්සේට පහර ගහනවා නම් එතන ඇති සත්පුරුෂකමක් නැහැ. ගමයි පන්සලයි වැවයි දාගබැයි කියලා ඒ කාලේ කිව්වේ. එහෙම නැත්තම් ගමයි ආරණ්‍ය වැවයි දාගබැයි කියලා නෙමෙයි. එනිසා මම අරණ්‍යගත භික්ෂුවක් වරුණ ඒක ඇත්ත. හැබැයි මම කිසිදාක මේ කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙකුට ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා කටක් කරලා බණිනවට විවේචනය කරනවට මම කැමති නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන්නේ කිරිදිය වගේ මිශ්‍ර වෙලා ඉන්න ඕනේ පිරිසක්. සුඛා සංඝස සමග්ගි සංඝයාගේ සමගිය සපත. වරුණ මේ කාරණා ටික සමස්තයක් හැටියට ජීවිතවලට සම්බන්ධ වෙනකොට ඔය වැරදි පුරුදු වැරදි ගවේෂණයන් අනේසණයන් මෙම දුර වෙලා යනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්නේ පූජනීය වස්තුවක් මේ මහ පොළවේ ඉන්න. දෙපයින් ඇවිදගෙන යන. උන්වහන්සේ චෛත්‍ය ස්ථානයක්. මේ අඟු පිල්වල කඩ පිල්වල පාත්‍ර එල්ලගෙන මළු වෙල්ලගෙන යන්න ඕන කෙනෙක් නෙමෙයි. ඒතොර එහෙම කවුරු හරි කෙනෙක් කටයුතු කරනවා නම් සාසනික විනයක් තියෙනවා, වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ වගකීමක් තියෙනවා, සාසන භාරකාරී උතුමන් වහන්සේලාගේ සෙවීමක් බැලීමක් අවශ්‍යයි. එබඳු තාන්ත්‍රණයක් තුළ එබඳු ශ්‍රමණ ප්‍රතිරූපක සාසන ප්‍රතිපදාවෙම ඉවත් කරනවා. ඒ වගේ කෙනෙක් තමන් තනියෙන් සිවුර පොරවගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ජීවනෝපායක් පිණිස කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඒව සොයා බලා කටයුතු කිරීමට ගිහි පැවිදි දෙපිරිසම බැඳලා ඉන්නවා. බලන්නට ඕනේ කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් නොකල්හි කඩපිලක හෝ අඟුපිලක හෝ අසාරුප්‍ය ආකාරයෙන් හැසිරෙනවා නම් වහා සොයා බැලිය යුතුයි. සොයා බලන්නේ උන්වහන්සේ නිසා මේ කසාවතක් දරාගෙන ඉන්න මේ ශාසන ප්‍රතිපදාවට මහා නින්දාවක් ඇති වෙන්නට පුළුවන්. එනිසා එහිදී අපි විමසා බලා කටයුතු කරන්නට ඕනේ ස්වාමීන් වහන්සේලා තමයි ගියත්ොත් එමය. එසේ කරන්නට තරම් දැනුමක් අපි සතුව තිබිය යුතුයි වරුණ. ඒ වගේම ඉරිසියාවෙන් කෝග කමින් උන්වහන්සේලා විවේචනය කරන්න නෙමෙයි. ඉතින් ඒ නිසා මේ කාලයේ ඇති පසුබිම ස්වභාවය ඔබත් දන්නවා මාත් දන්නවනේ වරුණ. ඉතින් ඒ නිසා අපි බොහොම දක්ෂ වෙමින් බොහොම කරුණාබර සිතුවිලි ඇති කරගෙන මුදිතාබර සිතුවිලි ඇති කරගෙන පළමු කොට තමා ධර්මයේ පිළිලා අන්නය ධර්මයේ පිළිටුවන්නට ගිහි පැවිදි අපි දෙපිරිසම බැඳලා ඉන්නවා. එහෙම වුණාට පස්සේ ඔය අනිත් අය හිඟා කනවා වගේ ස්වාමීන් වහන්සේලාට සිඟමන්නේ දින්න අවශ්‍ය නැහැ. අවශ්‍ය කරන හැම දෙයක්ම ගිහියත් ඔගෙනලා පූජා කරනවා. ප්‍රතිපදාව ශක්තිමත් නම් සියල්ල ලැබෙනවා. ඒකට සැකයක් නැහැ, විතර්කයක් නැහැ. ප්‍රතිපදාවේ අඩුවක් තිබ්බොත් හිඟා කන්න සිද්ධ වෙනවා වරුණ. ඒක තමයි යත්. දැන් වරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ඉද ගහපතයෝ සීලවා සීල සම්පන්නෝ අප්පමාධාධිකරණං මහන්තං භෝගක්ඛන්දං අධිගච්ඡති කියලා. ගෘහපති වරුණි මේ ශාසනයේ ශ්‍රාවකයා සීල සම්ප්‍රදාව මුල් කරගෙන අප්‍රමාදී භව භෝග සම්පන්න ලැබනවා කියන. ඕක ගිහියන්ටත් අදාළයි පැවිද්දන්ටත් අදාළයි. එතකොට ස්වාමීන් වහන්සේලාට අප්‍රමාදීව සිල් ගුණ ආරක්ෂා කිරීමෙන් ලැබෙන භෝගස්කන්ධය මොනවද? චීවර, පිණ්ඩපාත, සේනාපන ගිලම් පදසියු පසේ. උත්තරල යන්න ලැබෙනවා මේ ප්‍රතිපදා පුරුදු කළොත්. මොහොතක් දවසකට මොහොතක් මෙත්සිත වැඩුවොත් අපි මෛත්‍රී භාවනාව ගැන කතා කරගෙන ඉවරුණ. උදෑසන කාලේ අවදි වෙලා ස්වාමින් වහන්සේ නමක් තථාගත සිරිපා බියස මලින් පහන් සුවඳින් පෝජා කළ පරියංකයක් බැඳගෙන මිනිත්තු 20ක් 25ක් අවම වශයෙන් මෙත්සිත වැඩවන හොඳට දාන වේලක් ළඟටම ගෙනහල් දෙවි මිනිස්සු. ඒ වගේම සිවුරු ඕන වෙලාවට සිවුරු ටික ලැබෙනවා. සසු ගමන් පහසුකම් ඔය නම් ඒ දේවල් ගිහියත් ලබා දෙනවා. මේ ධර්මයේ ආශ්චර්යය බුදුරජාණන් වහන්සේගේ සාරාංශක කල්පලක්ෂයක පාරමී ශක්තියට නිවරුණ මේ හැමදේම ලැබෙන්නේ. නැත්තම් අපිට මේ පුද්ගලික වශයෙන් ඇති හැකියාවකට ලැබෙනවා නෙවෙයිනේ. එනිසා මේ ශාසනයේ ප්‍රතිපදාව අපි පිරුවොත් නිහි පැවිදි අපි දෙපිරිසටම කිසිම දෙයකින් අඩුවක් වෙන්නේ නැහැ කියලා සහතික කළ ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙමයි සනස. මං හිතන්නේ ඔබට මේ තුල ලබාගත හැකි යම් පණිවිඩයක් තිබෙනවා නම් ගිහියන් දිදිහට අපි අපේ යුතුයකම අපේ වගකීම ඉටු කළා නම් එතෙන් වෙලාවට ස්වාමීන් වහන්සේට මෙසේ හැසිරෙනට සිදු වෙන අවස්ථා අවම වෙන්න පුළුවන්. මං හිතන්නේ සිරසියක් මේ ඒ සඳහා හේතුවක් වේවි කියලා. හැබැයි බොහෝ දුරට එය අවම කරන්නට ගිහියන් වන අපේ යුතුයකම් වගකීම
මේ භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කර ගැනීම විහෙර විහාරස්ථාන ගොඩනැංවීම අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ සිව්පසය චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස ආදී කොටගත්තු මේ සිව්පසෙන් ස්වාමීන් වහන්සේලාට අප උපස්ථාන කිරීමට අපි යොමු වනානන් නිසලස ඇතැම් වෙලාවට මේ වගේ තත්වයන් ඇති නොවෙන්නටත් ඉඩකඩක් තිබෙනවා ඇතැම් වෙලාවට අපි ඉන් එහා ගිහිලා අපට වාසිය උදෙසා අපේ පහසුව උදෙසා අපට විශේෂ වූ වර ප්‍රසාද උදෙසා යොමු වෙන අවස්ථාවන් ඇසුරේ සමහරලාට ගමේ පන්සල අමතක වෙන අවස්ථාවනුත් තිබෙනවා ඒ නිසා මේ කාරණා කෙරෙහි සැලකිලිමත් වන්න ස්වාමීන් වහන්සේ මේ දිනවල වේගයෙන් පැතිර යන ස්වාමීන් වහන්සේ දේව බලයෙන් ළඩසුව කරන අවස්ථාවන් කොරෝනා පවසුව කරනවා මම මේ කාරණාවලට යොමු වෙන්නේ ස්වාමීන් වහන්සේ වර්තමානයේ මේක තද බල ලෙස හානිකර අවස්ථාවක් බවට රටේ හැමතැනම පැතිර යන අවස්ථාවක් බවට පත් වෙලා තිබෙන නිසා මිත්‍යා දෘෂ්ටික වැඩපිළිවෙලක් තමයි මෙලෙස ක්‍රියාත්මක වෙන්නේ ගමින් ගමට යමින් වැඩසටහනට සහභාගී වන්නන්ට ලක්ෂ 10ක නිවසක් දෙනවා ඒ වගේම මේකට තව කෙනෙක් එකතු කරනවා නම් ලක්ෂයක් දෙනවා ව්‍යාපාර දියුණුවට ලක්ෂ 25ක් දෙනවා මේ වගේ මුදල් බෙදෙන වැඩපිළිවෙලකුත් ඒ අතර වෙනවා සවනස දැන් මා ඔබ වහන්සේ වෙතට යොමු වෙන්නේ මේ මේ කාරණාවේදී ස්වාමීනි මිනිසුන් Tamanගේ වැඩි තියාගෙන නොහික්මුණු කාය කර්ම වචී කර්ම වාක් කර්ම තියාගෙන හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන බෞද්ධ ධර්මයට යොමු වුණු ඇතැම් බෞද්ධයෝ එය තමන්ගේ වැරදි නිසා නොලැබෙන ternary මේ වගේ අවස්ථාවන් වලට යොමු වෙන අවස්ථාවක් තිබෙනවා මේ පිළිබඳවත් පහදලා දෙන්න සවනහංශ මම ප්‍රධාන වශයෙන්ම වහන්සේ වෙතට යොමු වෙන්නට කැමති සම්මා දිට්ඨියෙන් මිත්‍යා දෘෂ්ටියට කෙනෙක් වැටෙන්නේ ඇයි ස්වාමීන් වහන්සේ සසරේ කළ පවක් නිසාද එහි හානිකර තත්ත්වයේ කෙසේද ස්වාමීන් වහන්සේ අපි දැක්ක වර්තමානයේ ලංකාවේ බොහෝ ප්‍රසිද්ධ පිරිසක් පවා මේ පසුගිය සතිය තුළ ආගම වෙනස් කරන මේ වගේ තත්ත්වයන් එක්ක දේව බලෙන් ළඩසුව කරන අවස්ථා දැකලා මම ඔබ වහන්සේ වෙතට මේ ඇසුරේ මේ කාරණා දැනගන්නට යොමු වෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම අහන්න කැමති වරුණ ඔය දේව බලෙන් ළඩසුව කරනවා ළඩසුවපත් වුණා කියප මිනිසු ගැන හොඳට හොයලා බලන්න කවදාවත් ළඩ හැදෙන්නේ නැතු වෙන්නේද කියලා මේ මිත්‍යාවක මහත කියන්නේ බුදුරජාණන් වහන්සේ හිරු මඩලක් වගේ උදා වෙලා තිබියදී ඒ ආලෝකයෙන් මේ අන්ධකාර ගුහා සදිති හදමැදුරු එලි කර ගන්නට ආලෝකමත් කර ගන්න අවස්ථාව තිබියදී මිනිසු මේ මිත්‍යාවන් පස්සේ යන ලෝකේ කවදත් එහෙම තමයි. ඉතින් ඒ නිසා සුණක්හත් භික්ෂුව තථාගතයන් වහන්සේගේ සිරිපාද අනුසාරයෙන් ගමන් කරලා හැරිලා ගියානේ කෝරක්කත් වෙතට. එතකොට තථාගතයන් වහන්සේට අරහත්වයක් නැහැ කියලා කියන්න තරම් සැහැසි වෙච්ච භික්ෂුවක් හිටියා නම් ඒ අසිරිය දැක දැක මේ වගේ කාලයක වට පුදුම වෙන දෙයක් නැහැ අපි අපි අනුකම්පා කරන්නට ඕනි මරුණ. ඒ වගේම අපි මේ ධර්ම සාකච්ඡාව අසන සුවහසක් දෙනාට බොහොම මෛත්‍රියෙන් මතක් කරනවා. එහෙම ලෙඩ සනීප කරන්න පුළුවන් කිසිම දෙවියෙක් ඇත්තේ නැහැ. සක්දේව රජතුමාටවත් බෑ මේ වැඩේ කරන්න. සක්දේව රජතුමාට පුළුවන් වුණා නම් එදා ඇවිල්ලා තථාගතයන් වහන්සේට අතිසාරය ඇදිච්ච වෙලාවේ ඒ අසුචි භාජනේ හිසේ තියාගෙන අරන් යන්නේ නැහනේ මොකක් හරි බෙහෙතක් දීලා සනීප කරනවනේ තුන් ලෝකයක් දිනු එතුමා අපායන් ඉඳලා බේරගත්ත බුදුරජාණන් වහන්සේ එතුමා අපායන් හැඬු කඳුලින් ආවේ ඉන්ද්‍රශාලා ගල් ගුහාවට එතකොට දිව්‍ය ලෝක දෙකකට අධිපති තමයි සක්දේව රජතුමා කියන්නේ සහස්සනෙත් දේවින්ද පුරින්දද එතකොට ඒ වගේ නම් වලින් ඒ උතුමා ආමන්ත්‍රණය කරනවා ඒ තරම් බලයක් හැකියාවක් තියෙන කෙනෙක් එතකොට ඒ වගේ උතුමෙකුට පවා මේ තුන් ලොවක් දිනෝ තතහගිතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ආබාධ ඇදිච්ච වෙලාවේ පිටුපායිද තින් වරුණ ඔය ඔක්කොම මිත්‍යාවන් පස්සේ යන්නේ ඇයි මේ මිනිසු මිත්‍යාවන් පස්සේ යන්නේ ඒ තරම් ආත්ම සංඥා වැඩි මරණ සංඥා වැඩිලා නැහැ ආදීනව සංඥා වැඩිලා නැහැ අනිත්‍ය සංඥා වැඩිලා නැහැ දුක්ඛ සංඥා වැඩිලා නැහැ දස සංඥා වැඩිලා නැහැ ඉතින් මිනිසෙකුගේ ජීවිතයේ යථාභූත ඥාන දර්ශනේ පහළවන්නට තුඩු දෙන විදිය චින්තනයක් නැත්තම් හෙම්බිරිසාවක් ඇදිච්ච ගම යදිනව හැර වෙන මොකද කරන්න තින් වරුණ මේ මිනිසුන්ට අනුකම්පා කරන්න අනේ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒබට අහු වෙන්න එපා මේ මේ ඇත්තෝ මේ වහගෙන ඉන්න ඇත්තෝ ගෙයක් දොරක් නෙමෙයි තකරමක් නෙමෙයි මොනවා දුන්නා. මේ රටේ රජකම දුන්නා. මුළු ලෝකෙම රජකම දුන්නත් මට බුදුරජාණන් වහන්සේගේ පාසෙවන සැපයි කියලා ඒබට පිටුපාන්න. මේ සසර ගමනේ මේ ලැබිච්ච අසිරිමත් අවස්ථාවට පිටුපාන්න කෙනෙකුට හිතෙනවා නම් වරුණ එක පැත්තින් අර වරුණ කිව්වා වගේ සංසාරේ කර්මෙම තමයි. අනිත් පැත්තෙන් සම්මා දිට්ඨියෙන් නම් මිත්‍යා දෘෂ්ටියට යනවා කියන එක කවදාවත් වරන සිද්ධ වෙන්නේ නැහැ ආර්ය ශ්‍රාවකයෙකුගේ සම්මා දිට්ඨිය තියෙනවා ලෞකික සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ මාර්ගඵල සිත්වල යන ප්‍රඥාවට ඒක කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ ඒක මොනම හේතුවකින්වත් වරුණ වෙනස් වෙන්නේ නැහැ හැබැයි එතනින් මෙහා දැන් කම්මසගත සම්මා දිට්ඨිය යම් පමණක පිහිටලා කටයුතු කරගෙන යන කෙනෙකුට අසත්පුරුෂ ඇසුණක් ලැබුණා කියලා හිතන්න අන්නේ වගේ අවස්ථාවක දැන් මෙයා ස්ථිර ලෙස ධර්ම මාර්ගයේ පිහිටලා නැහැ නේ තාම. එතකොට තාම පුහුදුන් භූමියේ ඉන්නේ.
ඉතින් එයාගේ ඇතම් අකුසල කර්ම නිසා ඒ වගේම එයාගේ ප්‍රඥාවේ දුර්වලතෙන් ඒ කියන්නේ ආ ධර්මයේ හොඳට විමසලා නැහැ එහෙම කටයුතු කළ නැතිකම නිසා ඇතම් විටවරුණ එයාට මේ විදිහට මිත්‍යා දෘෂ්ටියකට යන්නට හේතු වෙන්නට පුළුවන් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ න භික්කවේ සත්තා ඥාති බියසන හේතුවා භෝග බියසන හේතුවා රෝග බියසන හේතුවා කායස බේදා පරම්මරණ අපායන් දුකින් මිනිපාත නිරයන් උප්පජ්ජති මේ ලෝකේ මිනිසුන්ට වියසන හැදෙනවනේ දැන් වරුණ කතා කරේ වියසන වලට දොඩු දෙන මිනිසු කන්නේ වැරදි දේවල් ගැනනේ එතකොට ඥාතින් නැති වෙන රෝග ඇති වෙන ඒ වගේම භෝග විනාශ වෙනවා ඒ වගේම මේ වියසන පහක් තියෙනවා ඥාති වියසන භෝග වියසන රෝග වියසන සීල වියසන ditthi වියසන කියන වියසනය කියලා කියන එක මොකක්ද කියලා වරුණ තේරෙනවනේ ආයි කියන්න දෙයක් නැහැ නේ වියසනයක් කියන්නේ මොකක්ද කියලා විපතක්නේ එතකොට තමන්ගේ ඥාතීන් අහිමි වෙලා රෝග හැදිලා තිබ්බ දේ අහිමි වෙලා මහා පාරට වැටෙන තත්වයට මිනිස්සුෙක් එන්න පුළුවන් හැබැයි එහෙම වුණත් එයා සීල විපත්තියකට පත් වෙලා නැත්නම් ditthi විපත්තියකට පත් වෙලා නැත්නම් එයා මරණින් මත්තේ දුගතිය යන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සීල සම්පදා හේතුවා භික්කවිය සත්තා ditthi සම්පදා හේතුවා සත්තා කාය සම්බේදා පරම්මරණ සුගතින් සග්ගන් ලෝකම් උපපජ්ජති මහණනි යම් කෙසකෙන ඕගේ සීල සම්පත්තිය මොන දේ නැති වුණත් එයා රැකගෙන තියෙනමන පරණ රකින්න පුළුවන් දෙයක් නේ බබ භෝග රකින්න බෑ ඥාතීන් රකින්න බෑ වෙන යම් දේවල් තියෙනමන ඒව රකින්නට බෑ හැබැයි මේ සීලය කියන සම්පදාව රකින්නට පුළුවන් ditthiya කියන්නේ පිරිසුදු ඥාන දර්ශනේ සම්මා ditthiya එතකොට මේ සම්මා ditthiya රැක ගන්නට ඕනි වර්ණ සෝතාපන්න වෙනකම් එතනින් එහා අමුතුවෙන් රකින්න දෙයක් නැහැ කල්යාණ මිත්‍රාගේ අසුර ලබාගෙන සම්මා ditthiya ආරක්ෂා වන විදිය වැඩපිළිවෙලක එයා හික්මෙන්නට ඕනි එහෙම නැත්නම් මේ පුහුදුන් මනස ස්වභාවය තමයි ත්‍රිලක්ෂණ අවබෝධයේ සෝතාපන්න මාර්ගයෙන් සිද්ධ වෙන කම්ම විවිධාකාර මිසදිටුන් වලට අහු වෙන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි සාමාන්‍ය මිනිස්සෙක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ සමහර විට මේ සසර ගමනේ බොහෝ පාරමී ධර්ම පුරලා තියෙන උතුමෙක් වුණත් අසත්පුරුෂ ඇසුරට වැටුනොතින් ඒ විදිහට සිද්ධ වෙන්නට පුළුවන් එනිසා අපි හැම වෙලාවකම දක්ෂ වෙන්නට ඕනි ලැබිච්ච උපරිම සම්පත උපරිම ධනය මොකක්ද සම්මාදි තථාගතයන් වහන්සේ දේශනා කරන යමෙකුට ප්‍රඥා පරිහානිය සිද්ධ වෙනවා නම් ඒහා සමාන පරිහානියක් තවත් නැහැ කියලා. ඔය වරුණ කිව්වා වගේ සම්මාදිට්ඨියක යම් පමනකට ස්පර්ශය ලැබපු කෙනෙක් මිත්‍යා දෘෂ්ටියකට යනවා කියන්නේ මේ ලෝකෙ තියෙන ලොකුම විනාශය කරගත්ත කියන එකයි වරුණ. මිනිහෙකුට දෙවියෙකුට බ්‍රහ්මයෙකුට වෙන්න පුළුවන් ලොකුම විනාශය ආයේ කරගන්නේ. ඒ මිත්‍යා දෘෂ්ටියකට පත්වීම කියන විපත්‍ය වරුණ සීල විපත්‍යකට වඩා භයානකයි. ඇයි එහෙම කියන්නේ? සීලය පළු දුනොත් වරුණ හදා ගන්න පුළුවන්. සීල විපත්‍යකට පත් වුණොත් කොහොම හරි ගොඩ එන්න පුළුවන්. පිරිසුදු වෙන ක්‍රමයක් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවානේ. හැබැයි ditthi විපත්‍යකට පත් වුණොත් එහෙම ලේසි වෙන්නේ නැහැ. හරිම අමාරු එයා සම්මා ditthිය නැවත පිහිටවන්න. මොකද එයාගේ ඇදහිම, එයාගේ විශ්වාසය, එයාගේ විතරක සමුදාය, එයාගේ මනෝපවිචාරي ඔක්කොම කේන්ද්‍ර වෙන්නේ එයා ගත දෘෂ්ටියත් එක්ක. ඒතකොට කවුරු හරි කෙනෙක් විරුද්ධ වෙනවා නම් ඒ විරුද්ධවාදියත් එයාට පේන්නේ. ඒ විරුද්ධ වෙලා සම්මා ditthියට මඟ පෙන්වන කෙනාත් එයාට පේන්නේ ලෝකින බලවත්ම සතුරා ලෙස. ඉතින් එනිසා මේ මිනිසුන්ට බොහොම මෛත්‍රියෙන් මතක් කරන්නේ මිත්‍යා දෘෂ්ටික සිතවිල්ලක් නම් අහලකටවත් ගන්න එපා. ඔය අත්තන්ට රෝග හැදෙයි. ඔය අත්තන්ට නොයෙක් විදිහේ මේ වහගෙන ඉන්න කෙනා අයට සමාහට හෙට දවසේ වසංගත රෝගයක් බෝ වෙන්න පුළුවන් වරුණ. බය වෙන්න එපා. ඔය ශරීරයට ඔය කුණු ශරීරයට වසංගත රෝග එකක් නෙමෙයි 10ක් බෝ වුණක් කමන්නේ. ඔය හිතට වසංගත රෝගයක් බෝ කරගන්න එපා. මිත්‍යා දෘෂ්ටි කියන්නේ වසංගත රෝගයක්. සීල විපත්ති කියන්නේ වසංගත රෝගයක්. තථාගතයන් වහන්සේගේ සරණින් ඈත් වීම කියන්නේ වසංගත රෝගයක්. ඉතින් ඒ නිසා මෙච්චර උදාාර උතුම් බුදු සසුනක් ලැබිලා ලස්සනට පිළිවෙත් පුරන්න වසංගත රෝගයක් හැදෙලා මරුණත් කමන්නේ. අවුරුදු 120ක් ජීවත් වුණත් එතනින් හරණ ජීවත් වෙන්න නම් වෙන්නේ නැහෙනි. ඒ නිසා කවදා නමුත් මරණය අපේ ඉදිරියේ මුහුණ දෙන සිද්ධ වෙන ඒකාන්ත ධර්ම ස්වභාවය. ඒ නිසා රැවටෙන්න එපා, මුලාවටපත් වෙන්න එපා. කිසි කෙනෙක් මේ තථාගතයන් වහන්සේගේ අනුත්තර දර්ශනයෙන් ඉවතට යන්න හිතන්න එපා. හොඳයි මං හිතන්නේ මේ වර්තමානයේදී අපි දකින්න සමාජයේ ක්‍රියාත්මක වෙන කාරණාවක් හේතු කරගෙන තමයි මේ ප්‍රශ්නේ මාව වහන්සේ වෙතට යොමු කරන්නට හේතුනේ. මොකද සමහරු හිතනවා දැන් ප්‍රසිද්ධ කෙනෙක්, ජනප්‍රිය කෙනෙක් මේ වගේ තත්ත්වයක් පත් වුණොත් නැත්නම් තමන්ගේ ආගම වෙනස් කළාට පස්සේ ඒ අයට පුළුවන් නම් අපිට මෙහෙම වෙන්න බැරි ඇයි කියලා. හැබැයි මං හිතන්නේ ධර්මයට බැසගත්තු කෙනා දන්නවා එහි ආදීනවය, එහි භයානක භාවය. මොකද මේ සම්මා ditthiyට එන්න පුළුවන් දහමක් තියෙන්නේ අපිට අපේ ජීවිතේ හසුරුවන්නට බොහොම වාසනාව උරගා බලන්නට ජීවිතේ තිබෙන අවස්ථාවක් තමයි මේ මනුෂ්‍ය ජීවිතය අපිට ලැබිලා තිබෙන්නේ. එහෙදි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට අහන්නට ලැබිලා තිබෙන්නේ. ඉතින් එහෙම තත්ත්වයක් තිබිලා
අපි අනිත් පැසට යනවා නම් එතරම් ඒක අර ඔබ වහන්සේ සිහිපත් කළා වගේ කර්මයම තමයි. ඒ නිසා අපේ ශ්‍රාවකයෝ මම හිතන්නේ මේ තත්වයන්ගෙන් මිදෙන්නට ඕන. මේ තත්වයන් හඳුනා ගන්නට ඕන, අවබෝධයක් ලබා ගන්නට ඕන. ඒ ඇසුරේ තමන්ගේ ජීවිත හසුරවන්නට ඕන. එවිට මේ වගේ සූක්ෂම ලෙසින් මිත්‍යා දෘෂ්ටිය වපුරන ඒ වගේ තත්වයන් වලට හසු වෙන්නට තිබෙන ඉඩකඩ අහුරා දමන්නට පුළුවන්. ඒ සඳහා ඔබට නුවණැස පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙය හේතු මේ ධර්ම සාකච්ඡාවේ පහමඳුරණ හන්සේ කළ අනුශාසනාවත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෝනන්ස ඔබ වහන්සේ අර දේශනාවේදී සිහිපත් කළ කාය ප්‍රගල්භයන් අටගෙන සිහිපත් කරන විට ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම එහිදී ඔබ වහන්සේ සිහිපත් කළා විශේෂයෙන් ස්වාමීන් වහන්සේ අවිශේෂයෙන් දෙව මිනිසුන්ට සාමාන්‍ය මිනිසුන්ට මේක ගෝචර වෙනවා කියලා. ඒ කියන්නේ විශේෂත්වයක් මෙහි භික්ෂුන් වහන්සේ කෙරෙහි අවිශේෂයන් ලෙස අනික සාමාන්‍ය මිනිසයා දැක්වුවේ ඇයි ස්වාමීන් වහන්සේ? මම මෙහෙම අහන්නේ, දැන් ඉස්සර වැඩිහිටියෝ කතා කරන තැනකට දරුවෝ යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ වගේම ඇඟ උඩින් තපය උඩින් පැනලා යන්නේ නැහැ වැඩිහිටියන්ගේ. යමක් මොන හරි දෙයක් දෙනව නම් ඒකත් දෙන්නේ දෑතින් මල්ලා ගෞරවයෙන්. අද ඒ සියල්ල අතහැරලා තමයි අපි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. විශේෂයෙන්ම මේ වර්තමානයේ කියන මේක තමයි පෞලි සමගිය එකමුතුකම කියලා. ඒ කියන්නේ දෙමව්පියෝ කතා කරන තැනට ඇවිල්ලා ඒ ළමයිනොත් එතනට එකතු වෙලා කතා බහ කරමින් ඉන්නේ. වැඩිහිටියන්ට අර විශේෂ සැලකිල්ලක් දක්වන්නේ ඔක්කොම යාළුවෝ වගේ ඇසුරු කරන්නේ. මේක ස්වාමීන් වහන්ස විය යුතු දෙයක්ද? සහ ධර්මානුකූල ජීවිතයක අපිට මේ වගේ කාරණා ඇසුරේ මොනවද ගන්නට තිබෙන වටිනාකම අපේ ජීවිතයට? සාමාන්‍යයෙන් අර ඔබ වහන්සේ භික්ෂුන් වහන්සේ ආරම්භය බොහෝ කාරණා සිහිපත් කළ නිසා ගිහියන් වන අපදෙස හැරුණට පස්සේ මේ ඇසුරේ අපිට මොන වගේ මේ ජීවිත හසුරුවන්නට අවවාදය දනුශාසනාවද ඔබ වහන්සේ ලබා දෙන්නේ? වරුණ, කරණීය ධර්ම සමුදාය ගිහි පැවිදි අපි කාටත් එකසේම බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒක එහෙමමයි. මෙතන කාය ප්‍රගල්භ කියන කාරණය විශේෂයෙන් දේශනා කළේ ස්වාමින් වහන්සේලාට හේතුව තමයි. ස්වාමින් වහන්සේලා තමයි සංවරයේ මූර්තිය, සංවරයේ ජීවමානය. එතකොට ස්වාමින් වහන්සේ කෙනෙක් සෑම තැනකම කාය වාග් මනෝ සංවරය ඉඳුරාම පැවැත්විය යුතුයි. හැබැයි ගෙදරගෙන කුඩා දරුවන්ට ඊළඟට ඒ වැඩිහිටි ආදී වශයෙන් ඒ ප්‍රභේදගතව ඉන්න පිරිසට තථාගතයන් වහන්සේ පංචශීල සීමාවේ මනාව හික්මෙමින් යම් සතුටක් ලැබමින් ජීවත් වෙන්න අවසර ලබා දීලා තියෙනවානේ. එතකොට ස්වාමින් වහන්සේලාගේ තියෙන මට්ටමේම සංවරයක් ගිහියත්තන්ට ගලප ගන්න බෑ. හැබැයි ගිහියත්තොත් මෙය ආදර්ශෙහි තබාගෙන සංඝරත්නයේ හැසිරීම ආදර්ශයේ තබාගෙන උප්පරිම සංවරයක් පැවැත්විය යුතුයි. වරුණ, මේ දහම හැම වෙලාවකම මේ ජන සමාජයේ ඔස්සේම දකින්න හිතන්නත් එපා වරුණ. මම මේ කියන කාරණා, මම මේ ධර්ම කාරණා ටික ප්‍රකාශ කළේ වරුණ, එදා තදිය සමාජයේ තිබ්බ ස්වාමීන් වහන්සේලාගේ ලක්ෂණ, ගිහියත්තන්ගේ ලක්ෂණ මේව පාදක කරගෙන. එතකොට අද වෙනකොට අර වරුණ කිව්වා වගේ ගිහි ගෙවල් වල ඉන්න ඒ වැඩිහිටි පරපුර නවක පරපුරට ගුණ ධර්ම හුරු කළා නැහැ කියලා ඍජුවම කියන්න වෙනවා. කොම නෙමෙයි, හේතුව තමයි අර වරුණ කිව්වා නේද, අම්මගේ කකුලට උඩින් පනින්නේ නැහැ, තාත්තා වාඩි වෙලා ඉන්නවනම් කකුලට උඩින් පනින්නේ නැහැ, අම්මා තාත්තා එනවනම් අපි වාඩි වෙලා ඉන්නවා නම් නැගිටිනවා. මේව වරුණ මේ අලුතෙන් මතු කරන්න බෝ කරන්න පුරුදු කරන්න ඕන ගුණ ධර්ම නෙමෙයි. මේවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ සහජ ගුණ ධර්ම, නිසංග වශයෙන් මතු වෙන්න ඕන ගුණ ධර්ම. ඒකයි මම කිව්වේ දැන් අපි මේ වර්තමානෙට මේටි ගලපලා බලලා හරියන්නේ නැහැ. ඒව සැබවින්ම තිබිය යුතු දේවල්. දැන් වෙලා තියෙන්නේ ඒ ගුණධර්ම ටික අතුරුදන් වෙලා ගිහිල්ලා. මුහුවීම කියන එක වරුණ, එකට ජීවත් වීම කියන එක, සතුටින් සමගියෙන් ජීවත් වීම කියන එක මේ වැඩිහිටි ගෞරවය අමතක කරලා දාලා කරන එකක් නෙමෙයි. එහෙම නැත්නම් අම්මයි දුවයි තාත්තයි පුතයි යාළුවෝ වගේ වැරදි දේවල් කරමින් ඉන්න එක මේ මනුධර්මයටවත් ගැලපෙන්නේ නැහැ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. අනිවාර්යයෙන්ම ගෙදරක ඉන්න ගිහියත්තු මේ ප්‍රගල්භ වලින් ඉඳුරහම වෙන්නට ඕන. වැඩිය නෙමෙයි ගිහියත්තෙක් වාඩි, මම කිව්වා ඒ දේශනාවේ වරුණ පැහැදිලිවම, ගිහියත්තෙක් වාඩි වෙලා හිටිය සංවරව වාඩි වෙන්න ඕනේ, කකුලක් පිට කකුලක් දාගෙන. සමහර ඇත්තෝ වරුණ කෑම කන්නට ලෑස්ති වෙලා කෑම බෙදාගෙන කකුලක් අරන් අනිත් කකුල උඩින් තියාගෙන තමයි කෑම කන්නේ. ඉඳුරහම අසංවරයි. ඒ තත්වයට සමහර පුද්ගලයෙකුගේ මනස පිරිහිලා තියෙනවා. හැබැයි මේ වහගෙන ඉන්න ගිහියත්තෝ මේවට වග කියන්නට ඕනේ. මොකද හැම කෙනෙක්ම මේ මහ පොළොවේ ජීවත් වෙන අම්මගෙන් තාත්තගෙන් පූර්ව ආචාර්යවරු පූර්ව දේවතාවරු කියන නමින් හඳුන්වපු ඒ දෙමව්පියන්ගේ ආදර්ශය ලබාගෙනනේ නැගී සිටින්නේ මේ මහ පොළොවේ. අම්මා තාත්තා කියන දෙපළ මේ මූලික ගුණධර්ම ටික තමන්ගේ දරුවන්ට හුරු කරලා තියන්නේ. මොකක්ද මූලික ගුණධර්ම කිව්වේ? උදේ හමා පසඟ පිහිටුවා තමන්ගේ අම්මට තාත්තට වඳින එක. ඒ වගේම අම්මයි තාත්තයි ගමනක් බිමනක් ගිහිලා ගෙදරට එනකොට ඈත තියා නැගිටින එක.
ඉස්සරහට ගිහලා පිළිගන්න එක අම්මා තාත්තාගේ අඳුම් පැළඳුම් සෝදලා දෙනේම පුළුවන් කාලේ හැමදේම ආවතේම අප උපස්ථාන ටික කරන එක මේව වරුණ අවශ්‍යයෙන්ම මූලික මට්ටමින් තිබිය යුතු දේවල් ඉතින් මේ ටිකත් හැදීමක් ගැන අමුතුවෙන් කතා කරන්නට බෑ වරුණ ඒක නිසා මේ ටික අනිවාර්යයෙන්ම ගෙදර ජීවත් වෙන අම්මලා තාත්තලා කියන තනතුරු ලැබපු අය තමන්ගේ දරුවන්ට හුරු කරන්න හුරු කරේ නැත්නම් ඒයත් ඔක්කරන මේ මිනිස් ජන සමාජයට තවත් පිළිලයක් එකතු කරන එක තයෝ රෝගා පුරේ ආසුන් ඉච්ඡා අනසනං ජරා වරුණ වදාරන බුදුරජාණන් වහන්සේ පෙර මිනිසුන්ට රෝග තුනක් තිබුණා කියනවා එකක් තමයි මේ මිනිසුන්ගේ ජීවිතවල යම් ආශාවක් තණ්හාවක් තිබුණා ඒ වගේම කෑම බීම අනුභව කිරීමේ උමනාවක් ඇති වුණා ඒ වගේම ජරාවට ගියා මේක තමයි පෙර තිබ්බ රෝග තුන හැබැයි පස්සේ මිනිස් ජන සමාජයේ ඔය කියපු දුරාචාර ටික උස්සන්න වෙනකොට අට්ඨානෞති මාගම ඒ කාලයේම රෝග 98ක් හැදුණා කියනවා මිනිසුන් මේ බොහොම ඈතකදී දේශනා කරපු සූත්‍රයක් එතකොට අද වෙනකොට මේ රෝග හැදෙන එකට හේතුව හැටියට මොනවා කවුරු ඉදිරිපත් කළා ඒකාන්ත හේතුව දෙවියන් සහිත ලෝකේ ප්‍රඥාවන්ත පිළිගන්නවා මිනිස් මනසේ ඇතිවෙච්ච දුර්ගුණ ඔය කියපු විදිහ අම්මා තාත්තට ගරු නොකිරීම වැඩිහිටියන්ට ගරු නොකිරීම ගිහි ගෙදරක ඉන්න දුවා දරුවන්ගේ ඒ ආචාර ධර්ම නොතිබීම වරුණ ඊයේ තරමින් පිළිලා තියෙන එක පැත්තකින් අපි බොහොම ශෝකයටපත් වෙනවා ඒ කාරණේ සීකරද්දී හැබැයි වරුණ මේවා අහගෙන ඉන්නත්න්ට පුළුවන් පසු නොතැවි නැවත වතාවක් තමන්ගේ දරුවන්ට තමන්ගේ පරිපූර්ණ මේවා හුරු කරන්න හැබැයි වචනින් කියලා නෙමෙයි වරුණ කරලා පෙන්වන්නට ඕන විශේෂයෙන් මෙන්න මේ කාරණේ මෙතෙන්දී අවධාරණය කරනවා කුමක්ද දැන් හැම ගෙදරකම වගේ හැම පවුලකම වගේ තමන්ගේ කිරියම්මලා සියලා ඉන්න තමන්ගේ අම්මා තාත්තා ඉන්නවනේ. ඒතර මේ අම්මයි තාත්තයි දෙන්න තමන්ගේ ඒ අම්මටයි තාත්තටයි. ඒතර දුවා දරුවන්ට නම් කිරියම්මයි සියයි වෙන දෙදෙනාට ඒ දරුවන්ට පේන විදියට අප උපස්ථාන කරන්න අනිවාර්යන. ඔවුන් නාවන්නට ඕන, දතකට මදින්නට ඕන, කෑම බීම කවන්නට ඕන, දරුවන්ට සලකන්න කලින් සලකන්නට ඕන වරුණ කාටද? තමන්ගේ අම්මටයි තාත්තටයි. වැඩි හිටියන්ට. දැන් අපි හිතමු කෙනෙක් විවාහයටපත් වෙලා දරුව ලැබෙනවා දරුව ලැබුණාට පස්සේ ඒ විවාහක දෙදෙනා කාටද ප්‍රධානත්වය ලබා දෙන්නේ තමන්ගේ දරුවන්ටනේ දරුවන්ට තමයි ප්‍රධානත්වය ලබා දෙන්නේ හැබැයි වෙන්නට ඕනි දරුවන්ට දෙවෙනි තැන ලබා දෙල තමන්ගේ අම්මටයි තාත්තටයි ප්‍රධානත්වය ලබා දෙන්නට ඕන අම්මටයි තාත්තටයි උපස්ථාන කළ ඉතුරු වෙලා තියෙන කාලයෙන් තමයි දරුවන්ට සලකන්නට ඕන වරුණ දැන් වෙලා තියෙන කුමක්ද දරුවෝ ලැබෙනකොට අලුතෙන් ආයේ මොන ගහනකොට අම්මයි තාත්තයි දෙන්න හිටියද කියලාත් මතකනේ ඒ තරමින් අමතක වෙලා හැබැයි මේ අත් බලාපොරොත්තු වුණ අපේ දරුවා අපිට සලකන්නට ඕනි අපේ දරුවා අපිට නැති බැරි කාලේ උපකාර කරන්නට ඕනි ඉතින් කරයිද වරුණ හේතුඵල ධමයක් නැතිනේ තමන් තමන්ගේ අම්මට තාත්තට සලකුවේ නැත්තම් තමන්ට සලකන්නේ ලැබෙන්නේ නැහැ ඊට පස්සේ දරුවන්ට ශාප කරන ඔය පරපුර ඔය පුහුණුව ඔය පරපුරට යනවනේ වරුණ ඊට පස්සේ දැන් වෙලා තියෙන්නේ වරුණ પરම්පරා 8ක 10ක විතර ඉඳන් ටික ඔය සුද්දාගේ කාලේ සුද්ද මේ රට ආක්‍රමණය කරාට පස්සේ විශේෂයෙන් පෘතුගීසීන් ලන්දේසීන් වගේ මේ රට ආක්‍රමණය කරාට පස්සේ අපේ තිබ්බ විශාල සාරධර්ම පිරිසක් වරුණ අමුවේම නැති වුණා. වුණ බොහොම සංවිධානාත්මකව ඒ දේවල් සිද්ධ කළා වරුණ. සැබවින්ම අපේ ජාතිය අවාසනාව ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි මොනම හේතුවක් නිසා හරි අපට මේ උදාර ධර්මයේ ඉතුරු වුණා. අපේ සංඝ පීඨෝන් වහන්සේලා දිවි දෙවනි කොට මේ ධර්මයේ ආරක්ෂා කළා. ඒ වගේම සේපත් කරන්න ඕනි අපේ අම්මලා අපේ තාත්තලා සුද්ධ තමන්ගේ දරුවෝ කැටි ගහලා දාද්දි ශාසන දායාදේම දිවි දෙවෙනි කොට ආරක්ෂා කළා. එහෙම පූජනීය අම්මලා පූජනීය තාත්තලා මේ මහ පොළොවේ මිහිදන් වුණා. ඔවුන්ගේ ලේයින් හැදිච්ච පිරිසක් ඇටේට ඔබටත් වගකීමක් තියෙනවා. ඔබේ දරුවන්ට මේ උදාර ගුණ ධර්ම ටික කියලා දෙන්න. මේ බාහිර අධ්‍යාපනයන් දෙන්න දඟලන දැඟලිල්ලෙන් කිසිදාක පළක් වෙන්නේ නැහැ. දරුවන්ට පළක් වෙන්නේත් නැහැ. අම්මා තාත්තට සෙතක් වෙන්නේත් නැහැ. දෙවියන් සහිත ලෝකෙටම සෙතක් වෙන්නේ නැහැ. හේතුව තමයි ඔවුන් අවසානයේ මොනවද මනස්වල ඇති කරගන්නේ වරුණ. නූපන් රාගය නූපන් දේශය නූපන් මසුරුකම නූපන් ඉරිසියාව මෙන්න මේ වගේ දුර්ගුණ ඇති කරගෙන දරුවෝ අපායට යන්න කරුණ එකතු කරගන්නවා. ඒවට අනුබල දීලා අම්මා තාත්තා අපායට යන්න කරුණ එකතු කරගන්නවා. ඉතින් ඔය ගන්න වෙහෙස අරගෙන මේ දරුවන්ට මේ ගුණධර්ම ටික ඉගැන්වුවත් වරුණ කොච්චර ලස්සනයිද? කාසි මුදල් තනතුරු තාන්නමාන්වල යම් අඩුවක් එන්න පුළුවන්. මොකද ඒ තරංගයට බැසගත්තේ නැත්නම් ඒව නොලැබෙන්නත් පුළුවන්. හැබැයි බය වෙන්න එපා, දුක හිතන්න එපා. මේ දවස් 20ක් 30කට අවුරුදු 20ක් 30කට බලංගු වෙන සැනසීමට වඩා වැඩගත් නැද්ද? කල්ප ගණනින් ලැබෙන සැනසීමක් බලාපොරොත්තු වෙන එක. එහි ඇති වැරද්ද කුමක්ද? ඉතින් ඒ නිසා මේව හොඳට තේරුම් ගන්න ඔබට නුවණ තියෙනවා, පින තියෙනවා. මේ හැම කාරණයක්ම සමාලෝචනය කළා වරුණ කිව්වේ අපිට තියෙන අවසානයේ මේ ධම විතරයි. ඒ කාරණේ නිසා අනේ සවිනාංශ තව එක් කාරණාවක් අද ධර්ම දේශනාව වැඩි වේලාවක් තිබුණා. ඒ නිසා අපිට ධර්ම සාකච්ඡාවේ
කාලේ තවදුරටත් වැඩි වශයෙන් කෙන යනට හැකියාවක් නැහැ. කෙසේ නමුත් අවසාන වශයෙන් මා වහන්සේගෙන් දැනගන්නට කැමති ඔබ වහන්සේ වචනය පිළිබඳ සිහිපත් කළ වචනෙන් පුළුවන් ලෝකයක් සනසන්න අර්ථවත්ව අර්ථාන්විතව සුන්දරව ජීවිතයකට යම් ආකාරයකට මේ නිවීම උදෙසා කෙනෙකුගේ වචන භාවිත කිරීමේ වටිනාකම ඔබ වහන්සේ සිහිපත් කළා. සමහරු කියනවා ස්වාමීන් වහන්සේ කවුරු මොනවා කිව්වත් මොකද ඒක මේ එක කනකින් අහලා අනෙක් කනින් පිට කළාම ඉවරයි කියලා. ඕනෑම දෙයක් ඒවට මේ ඇහුම් කන් දෙන්න යෑම තුළ තමයි ප්‍රශ්න ඇති වෙන්නේ කියලා සමහරු සිහිපත් කරනවා. තවත් සමහරු කියනවා ස්වාමීන් වහන්සේ ඒකේ අනිප්පත් කාල බීලා ඉන්න වෙලාවට කියපුවව ගණන් ගන්න එපා කියලා. වචනයක් කියන්නේ ස්වාමීන් වහන්සේ හිතන්නේ නැතුව පිට කරන්න පුළුවන් දෙයක්ද? ඒ තුල කර්ම රැස්වන්නේ කෙසේද ස්වාමීන් වහන්සේ? වරුණ සහසා බනති කියලා කියනවා. වැඩි වෙලාවක් කල්පනා නොකර එකපාරටම කියවෙන්න පුළුවන් වචනයක්. කොහොම වචනයක් කියවුණත් ඒ වචනය සඳහා විතර්ක විචාර අවශ්‍යයි. පචේ සංස්කාරේවත් වචනේ පැන නගින තැන තමයි විතර්ක විචාර කියන චෛසික ධර්මතා දෙක. ඒ දෙක නිකම් පහළ වෙන්නේ නැ සිතක් එක පහළ වෙන්නේ. සිතක් පහළ වුණොත් විතරයි වචනයක් කතා වෙන්නේ. එහෙනම් වචනේ කියන්නේ කර්මයක්. සකස් වන අවස්ථාවක්. එතකොට වරුණ ඒ වචනය ඉතාම පරිස්සමින් පාවිච්චි කරන්නට ඕන. දැන් හිතන්න තථාගතයන් වහන්සේගේ වචනනේ අපි මේ අති ආදර ගෞරවයෙන් කතා කරන්නේ වරුණ. එතකොට දැන් මේ ලෝකේ පොත්පත් විතරක් කීයක් තියෙනවද බොරු ලියවෙච්ච? ලෝකයක් පිළිගන්න. මුළු ලෝකයක් සරණ ගිය. ආගමික ග්‍රන්ථ වෙන්න පුළුවන්. වෙන යම් ග්‍රන්ථ වෙන්න පුළුවන්. සැබවින්ම විමසා බලනකොට බොරුවක්මයි ලියවලා තියෙන්නේ. එතකොට ඒ වගේ පොත්පත් කීයක් තියෙනවද? එතකොට ඒ අත්යේ වචන කතා කරලා ඒවා සමාජගත කරලා ග්‍රන්ථගත කරලා ජන සමාජයකට වැරද්දට පෙළඹෙව්වා. ඉතින් වරුණ එනිසා වචනය කියන මේ කාරණය අපි කිහි පැවිදි හැම දෙනාම සැලකිලිමත් වෙන්න ඕන. පළමු කොට කියන වචنين අනර්ථය වෙන්නේ අහගෙන ඉන්න කෙනාට නෙමෙයි Taman. එතකොට යම් වචනයක් කතා කරන්න කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වචනේ කියන්නට සුදුසුයිද, මේක තැනද, මේක Tamanට අනුන්ට හිතසුව පිණිස පවතිනවද, භූතං තච්ඡං අත්ථ සංගිතං මේක ඇත්තක්ද වෙච්ච දෙයක්ද අර්ථය පිණිස හේතු වෙනවද, ආන් එහෙම හිතලා බලලා මේ වචනේ කතා කරන්න ඕනි. වරුණ යමක් භූතං තච්ඡං තංචකෝ අනත්ත සංහිතං යමක් තියෙනවා මේ ලෝකයේ යම් සිදුවීමක් ඒක ඇත්තටම වෙලා තියෙන්නේ ඒක ඇත්තක් තියෙනවා ඒක කතා කිරීම අනර්ථ සංහිතයි එහෙනම් ඒ වගේ වචන කතා කරන්න එපා කියනවා එතන අභූතං අතච්ඡං අනත්ත සංහිතං යමක් වෙලාත් නැහැ සැබවින්ම බොරුවක් ඒක කියන එකෙන් අනර්ථයක්මයි සැලසෙන්නේ ඒක කතා කරලා බලක් වෙන එක බොරුවක් නේ ඒ වගේම වරුණ භූතං තච්ඡං අත්ත සංහිතං තංචකෝ පරේසං අප්පියං අමනාපං යම් වචනයක් තියෙනවා ඒ වචනේ කතා කරන්න පාදක වන සිදුවීම ඇත්ත ඒක වෙලා තියෙන දෙයක් ඒක කතා කිරීමෙන් අර්ථයකුත් සැලසෙනවා හැබැයි ඒක අහන්න අනිත් අය කැමති නැහැ දැන් බොහෝ දෙනා ධර්මය අහන්න කැමති නැහැනේ වරුණ මොන අවාසනාවක්ද කියන්නේ ඉතින් ඒ නිසා తත්‍ර කාලඤ්ඤ තතහගතෝ තථාගතයන් වහන්සේ ඔය හැම තැනකම කාලයේ බලලා මිනිසුන්ට ධර්මය දේශනා කරනවා ඉතින් ඒ නිසා වචනය කියන්නේ කොහොම පරිස්සම් කර ගන්නට ඕන දෙයක් වචන හිතට ඉනේන කතා කරන්න යන්නට එපා එයින් පළමුකොට තමන්ට කර්මයක් බැඳෙනවා ඒ කර්මයට වග කියන්න වෙන්නේ තමන්ටමයි කතා කරන්න පුළුවන් කටක් ලැබිච්ච වෙලාවේ බොරු අල්ලාපසල්ලාප ලාමක දේවල් හුරතල් වදන් අන් අයට අනර්ථය පිණිස පවතින දේවල් කතා කරන්න එපා වැඩිය නෙමෙයි වරුණ මේ ධර්ම මාර්ගේ ගමන් කරන කෙනාට කටක් කරලා මේ ඇඟ අතපය මූණ සොලවමින් හිනාවෙන එකත් අසංවරයි සිනහව වුණත් මන්දස්මිත ඉතාම ප්‍රමාණවත් හිනා කෝනු හාසෝ කිමානන්ද මොන හිනාවක්ද මොන ආනන්දයක්ද එනිසා මේ 11 ගින්නකින් පෙච්චෙන අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ලෙස මේ කාරණේ දැන දැන අනවශ්‍ය විදියේ සතුටකට අනවශ්‍ය විදියේ ආනන්දයකට අනවශ්‍ය විදියේ පිනායෑමකට කටයුතු කරනවා නම් මට නම් හිතෙන්නේ වරුණ ඒක දුෂ්ප්‍රඥ බවමයි. ඉතින් ඒ නිසා අපිට බොහෝ තැන් හැදෙන්න තියෙනවා වරුණ. අපේ ජන සමාජයටත් එහෙමයි. මේ කරණීය ධර්ම වලින් අර්ථ ගන්නවන්නේ මේ ලස්සන චරිත. එතකොට තථාගතයන් වහන්සේ වැඩ හිටපු කාලේ මේ ගුණධර්ම ටික ඒ මිනිසුන්ට සාමාන්‍ය දේවල්. මම වරුණට මොලිනුත් කිව්වේ මේ කතා කරපු ಗುಣධර්ම ටික ඒ සමාජයේ සාමාන්‍යයි. දැන් අපිට නෙමෙයි අසාමාන්‍ය වෙලා තියෙන්නේ. ඒකනේ දැන් වරුණත් විවිධාකාරින් මේ ප්‍රශ්න අහන්නේ කොහොමද මේව සමාජගත කරන්නේ කියලා. අපින් ගන්න පුළුවන් උත්සාහය ගන්න ඒ උදෙසානේ. ඉතින් වරුණ අපේ උත්සාහයට ප්‍රතිඵලයක් ලැබුණා හෝ වේවා නොලැබුණා හෝ වේවා අපි යුතුයකම ඉෂ්ට කරමු. ඒකයි අපිට කරන්න පුළුවන් දේ. ඉතින් ඒ නිසා එහෙම කළාට පස්සේ අපි අපවත් වෙන වෙලාවට මිය පරලෝ යන වෙලාවට අපිට සැනසීමක් තියෙනවා. අපේ කටින් අපි හොඳ වචන කතා කළා. අපේ කයින් අපි යහපත් කාය කර්ම කළා. අපි හොඳ චරිතාදර්ශයක් දුන්නා. සංවරව ගමන් කරන හැටි මෙහෙමයි කියලා පෙන්නවා. කැපසරුප්පාකාරින් දන් වේලක් වළඳන්නේ මෙහෙමයි කියලා පෙන්නවා. මිහිරි බුදුබණ පදයක් දේශනා කරන්නේ මෙහෙමයි කියලා පෙන්නවා. මිහිරි ධර්ම සාකච්ඡාවක් කරන්නේ මෙහෙමයි කියලා අපි පෙන්නවා.
එයින් මිනිසුන්ගේ හදවත් වලට මෙන්න මෙහෙම ශාන්තියක් දැනෙනවා කියලා අපිට පුළුවන් විදිහට අපි කියලා දුන්නා. ඉතින් වරුණ මේක තමයි ධර්මචක්‍රය ප්‍රවර්තනය කරන විදිය. ඉතින් මේ විදිහට ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීමෙන් ජන සමාජයෙන් සිතක් සැලසෙනවා. කොයි කාලෙත් ඉන්නවා වරුණ පින් ඇති මිනිස්සු. අදත් ඉන්නවා. මේ බණ කතාවත් අහගෙන ඉන්නවා. මේ ජීවිතේම මඟපල් ලබන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ නිසා ආන්නේ මිනිස්සු දෙසා මේ ධර්ම සාකච්ඡා විශේෂයෙන් වෙන් වෙනවා. ඒ වගේම වරුණ කාට කාටත් අවිශේෂයෙන් වෙන් වෙනවා. එනිසා හැමෝටම මේ ධර්ම සාකච්ඡාව හොඳයි, මේ බණපදේ හොඳයි, මේ ශාන්තිය හොඳයි, මේ බුදු සසුන හොඳයි. මේ බුදු සසුන ආදරයෙන් ජීවිතයට සම්බන්ධ කරගන්න කියලා මම මේ වෙලාවේ සිහිපත් කරනවා. අපින්වත් වරුණට net fm කාර්ය මණ්ඩලය හැම දෙනාටම, ඒ වගේම මේ උතුම් ධර්ම කතාවට සවන් දුන් ත්‍රිනිකායික ස්වාමින් වහන්සේලාට අතිපූජනීය මහා සංඝරත්නය නිසා අපිට මේ සැනසීම ලැබිලා තියෙන්නේ. ඒ උතුමන් වහන්සේලාට අපේ নমස්කාරය වේවා. ඒ වගේම ගිහියත්තන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ලැබේවා. මේ කියපු කරුණු හොඳට ජීවිතේට ගලපා ගන්න. ඔබ සෙනෙහෙබර ඥානවන්ත අම්ම කෙනෙක් වෙන්න. ඔබ සෙනෙහෙබර ඥානවන්ත තාත්තා කෙනෙක් වෙන්න. ඒ වගේම ඔබ මෛත්‍රියෙන් පිරීගිය හදවතක් ඇති තෙරුවන් සරණේ පිහිටපු දයාබර අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න. එතකොට මේ මුළු සමාජයෙන් සැනසෙල්ලක් ලැබෙයි. හැම දිනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. මේ උතුම් දහම අමා නිවන පිණසම වේවා කියලා මම ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ කෞරවණී ආශිර්වාද ප්‍රාර්ථනාව හිතට තදින් දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒ තුළ වීරයක් මතු වෙනවා මේ ධර්මයේ නියැලෙනට ඕන. අර හිස ගිනිගත් එකේ ගිනි නිවන්නට උත්සාහ දරනවා වගේ මේ මනුෂ්‍ය ජීවිතය තුළදී ඉක්මනින්ම ධර්මයේ ගුණ සුවඳ හඳුනා ගන්න පුද්ගලයේ පවට උතුම් වූ ධර්මය තමන්ගේ ජීවිතේ ලං කරගන්නට අපි හැම විටම උත්සාහ දරන්නට ඕනේ. සදා වහන්සේ පෙන්වා දුන්නු සම්බුදු මග ඇත්තම අපට මහා ශක්තියක් ස්වාමීන් වහන්සේ. ඒ මග තවත් චිරාත් කාලයක් සුවසේ යෙදෙන්නට වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. නිදුක් නිරෝගී භාවය ලැබේවා. දීර්ඝායුෂ වහන්සේට වේවා. රැස් කරන කුසලයන් උතුම් වූ දහම් අවබෝධය නිවීම පිණිසම වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අද ඉදිරිදා සිඩ්නේ තස්සපුව වැඩසටහනින් අපි සමු ගන්නවා. පින්වතුනි, අපි ඔබට ආරාධනා කරනවා මේ මොහොතේ ඉඳලා අපේ ස්වාමීන් වහන්සේ හැමදෑම සිහිපත් කරන මෛත්‍රී භාවනාව ඔබ නවත්වන්නට පා දිගින් දිගටම මේ මොහොතේ ඉඳලා ටික වේලාවක් හොසිදු කරන්නට යොමු වෙන්න. ඒ සැබවින්ම ජීවිතේ නිවීම උදෙසා වේවි. ජීවිතේ බොහොම ලස්සන කරන්න, නැත්නම් ජීවිතේ හැඩ කරන්නට, නිවුණු පුද්ගලයෙකු බවට පත්වන්නට ඔබට හේතු වේවි සහ සමාජයට ඒ තුළින් ලැබෙන්නා වූ ආශිර්වාදයක් පැතිරියාවී ඒ තුළ සමාජයේම යහපත් බවට පත් කරවන්නට මේ උතුම් වූ මෛත්‍රී භාවනාව හේතු වේවි. සදාය දෙන්න ඔබටත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින්, තුනුරුවනේ අනන්ත ගුණ බලය ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ඉරිදා සිටින තසපුවෙන් අපි සමුගන්නෝ. හැම දිනාටම උතුම් වූ ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා.